නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හොඳයි කාරුණික සදහවත් පින්නොත්තුනි අපි ගිය සුමානේ කතා කළා මේ සුත්තවත් අරිය ශාවකේ මේ සතර කමඨහන් වඩන අරිය ශාවකේ සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ ඔහු කෙසේද තමා සෝතාපන්න ඵලයට පත් වූ බව පසක් කොට අත්දැක ගන්න කියලා. ඒක නිසා මේ සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා දැන් මේ සෝතාපට්ටි ඵල ආනිසංසය භුක්ති විඳිනවා. භුක්ති විඳිනවා. ඔහු එක්තරා විදිහක අරිහත් ඵලය නොවුනත් මේ ප්‍රඥා විමුක්තියක් උදා කරගත්තා. මේ චතු අරිය සත්‍ය පසක් කොට අත්දැක ගත්තා. මේ හේතුඵල ධර්මය පසක් කොට අත්දැක ගත්තා. මේ පටිච්ච සමුප්පාද ධර්මය දැක ගත්තා. ඒක නිසා ඔහු දැන් මේ නිරාමිස සුවයක් විඳිනවා. අනවජ්ජ සුඛය මේ චතු අරිය සත්‍ය දැකගැනීමේ සුවය විඳිනවා. දැන් මේ සුතවත් අරිය ශාවකයාට තමා බලාපොරොත්තු නො වූ තමා හොයපු නැති තවත් සුඛයක් උදා වෙනවා. ඒක තමයි මේ ඔහුට පුළුවන් මේ ධ්‍යාන සුවය විඳින්න. පඨම ධ්‍යානය. ජීවිතේ කිසිම දවසක කිසිම භාවනා ක්‍රමයක් භාවිතා නොකරලා තිබුණත් ධ්‍යාන වඩලා තිබුණේ නැති වුණත් යමෙක් සතර කමඨහන් වඩලා සෝතාපන්න ඵලයටපත් වෙයිද ඔහුට මේ පඨම ධ්‍යානය ලැබෙනවා. නිකම්ම ලැබෙනවා. નિરાයාසයෙන්ම ලැබෙනවා. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා ඔහු මේ උදා කරගත් මේ චතුරාර්ය සත්‍ය දෙකලා මේ උදා කරගත් සෝතාපන්න ඵල ආනිසංසයට අමතරව ඔහුට පුළුවන් දැන් මේ ධ්‍යාන සුවයත් විඳින්න. ධ්‍යානසෝයත් විඳින්න. ඒකට හැබැයි අර චතුරාර්ය සත්‍ය පසක් කොට අත්දැක ගත්තා වගේ පජානාති වුණා වගේම තමා දැන් මේ නිරාමිස සුවයක් ධ්‍යානසෝයක් විඳින බවත් පජානාති වෙන්න ඕන. සෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයා ක්‍රමානුකූලව තවදුරටත් මේ සමුදය නිරෝධ කරගෙන යනකොට ඔහුට මේක පසක් කොට අත්දැක ගන්නට පුළුවන්. ඒක නිසා මේක මේ තමා බලාපොරොත්තු වෙච්ච නැති සුවයක්. හොයපු නැති සුවයක්. අපි තේරෙන විදිහට කිව්වෝ එක්තරා බෝනස් එකක්. එක්තරා බෝනස් එකක්. තවත් සරල විදිහට කියනවනම් අපි හිතමුකෝ මෙන්න මෙහෙම. යම්කිසි තරුණෙක් තරුණියක්ව දැකලා ඒ තරුණිය කෙරෙහි හිත ගිහිල්ලා ඔහු ආදරයක් ඇති වෙලා මේ ආදරය නිසා මේ තරුණියව කසාද බඳිනවා. ආදරය නිසා ඒ ආදරය කියන එකේ සුවේ විඳීම සඳහා. නමුත් කසාද බඳින දඩ පස්සේ මොකද වෙලා තියෙන්නේ? දෑවැද්දක් ලැබිලා. අක්කර හතරක් තවත් මොන හරි දේවලුත් සමග දෑවැද්දක් ලැබිලා. දැන් මේ සුතවත් අරිය ශාවකයාට ඒ දෑවැද්ද සුවයත් විඳින්න පුළුවන්. ඒක නිසා මේ ප්‍රඥා විමුක්තිය උදා කරගන්නා සුතවත් අරිය ශාවකයාට චේතෝ විමුක්තිය බෝනස් එකක් විදිහට ලැබෙනවා. අන්න ඒකයි තේරුම් ගන්න ඕන. ඒක නිසා මේ සෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයා මේ නිරාමිස ඒක නිරාමිස විදිහට විඳිනවා. මේ ධ්‍යානය මේ ධ්‍යාන සුවය මේ පඨම ධ්‍යාන සුවය ඔහු නිරාමිස විදිහට ඒක විඳිනවා. ඒක නිසා අපි දැන් බලමු කොහොමද මේ සතර කමඨහන් වඩනකොට කොහොමද මේ සුත්තවත් අරිය ශාවකයාට මේ ධ්‍යාන ලැබෙන්නේ කියලා. කොයි අවස්ථාවෙදි ධ්‍යාන ලැබෙන්නේ කියලා. මොනාද මේ ධ්‍යාන කියන්නේ කියලා. අපි දැන් බලමු මෙන්න මේක. එතකොට අපි තීරුම් ගන්න ඕන මේ පැවැත්ම තුළ ඉන්න සියලු සත්වයා. මේ පැවැත්ම තුළ ඉන්න සියලු සත්වයා. සියලු සත්වයා. සියලු මිනිස්සයා විතරක් නෙමෙයි සියලු සත්වයා. අහු වෙලා ඉන්නවා, ගොදුරු වෙලා ඉන්නවා අන්ත දෙකකට. අන්ත දෙකකට එකක් තමයි කාමසුකල්ලිකානු යෝගය, අනිත් එක තමයි අත්තකිලමතානු යෝගය.
අනිත් එක තමයි අත්තකිලමතාන යෝගය. ඒකයි තීරුම් ගන්න. ඒක නිසා මේ සියලු මිනිස්සයා මේ දෙකෙන් එකකට අහුවෙලා ඉන්නේ, මේ උගුල් දෙකෙන් එකකට අහුවෙලා ඉන්නේ. මේ උගුල් දෙකෙන් එකකට අහුවෙච්ච නැති මිනිස්සුය නෑ ලෝකෙ. එක්ක කාමසුකල්ලිකානු යෝගයට අහුවෙලා, ඒ කියන්නේ මේ ඇසකන නාසය දිවකය කියන පහ පිනවීමට අහුවෙලා තියෙන්නේ, මත් වෙලා තියෙන්නේ. එහෙමත් නැත්නම් අත්තකිලම තානි යෝගය, මේ ඇසකන නාසය දිවකය කියන පහේ මේ කාමයෙන් එක පිනවීමෙන් මිදී නිදහස් වෙලා මේ මන පිනවීම අන්න ඒ අන්තයට අහුවෙලා ඉන්නේ, මත් වෙලා ඉන්නේ. එක්කෝ කාමයෙන් මත් වෙලා, එක්කෝ ධ්‍යානවලින් මත් වෙලා. ඒක නිසා මේ කාමයෙන් මත් වෙච්ච අය අපි කියනවා කාමාවචර, කාමී සැරිසරන. ධ්‍යානවලින් මත් වෙච්ච අය එක්ක රූපාවචර ධ්‍යාන, එක්ක අරූපාවචර ධ්‍යාන. එක්ක රූපාවචර ගතිවල සැරිසරනවා, එහෙමත් නැත්නම් අරූපාවචර ගතිවල සැරිසරනවා. ඒක සමේ පැවැත්ම තුළ ඉන්න සත්වයා මෙන්න මේ ගති 31ක සැරිසරනවා. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා මේ කාමසුකල්ලිකානු යෝග්‍යයට අහුවෙලා ඉන්න පුද්ගලයා ඔහු මේ අසකනනාසයේ දිවකය කියන පහ පිනවීම සඳහා ඔහු අර ලාභ පරිේශණයක යෙදෙනවා. භව භෝග ධන සම්පත් කාම සම්පත් සිටු සම්පත් රජ සම්පත් අන්න ඔහු සුවේ විඳින ආකාරය. ඔහුගේ පරිේශණය ඒකයි. තව තව මේ අසකනනාසයේ දිවකය කියන පහ පිනවන්න. හැබැයි අපි තේරුම් ගන්න ඕන ඒ පහ පිනවීම තුලින් බලපුවාම ඔහු මොකද්ද පිනවන්නේ? ඒ පහ පිනවීම තුලිනුත් පිනවන්නේ මනයි. එතකොට මිනිස්සු මේ ඇසකරනාසේ දිවකය කියන පහ පිනවීම වැරදි, ඊට වඩා එහා යථාර්ථයක් හොයන්න ඕන, ධර්මයක් හොයන්න ඕන කියලා ඒවලින් ඈත් වෙලා ගියාට මොකේට දහුවෙන්නේ? ඔය ධ්‍යාන වඩන්ට යනවා, භාවනා ක්‍රම භාවිතා කරන්නට යනවා. ඒව කරන්න ගිහිල්ලා මෙන්න මේ ධ්‍යාන වලට අහුවෙනවා, ධ්‍යාන උදා කරගන්නවා. අන්න එතකොට ඔහු දන්නේම නැතුව ඒ ධ්‍යාන උපාදානය කරගෙන මෙන්න මේ අත්තකිලමතාන යෝගයට අහු වෙනවා. ඒක නිසා මේ ධ්‍යාන උදා කරගෙන සුවයක් විඳින්න පුළුවන්, සුවයක් උදා කරගන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ චේතෝ විමුක්තිය කියලා. හරියටම කියනවා නම් කුප්පා චේතෝ විමුක්තිය. ඒ කියන්නේ චේතෝ විමුක්තිය සදාකාලික නෑ. ඒ කියන්නේ යම් කිසි කාල පරාසයක් තුල පමණයි ඒක ඊට පස්සේ වෙනස් වෙනවා, කුප්පණය වෙනවා, වෙනස් වෙනවා. ඒකට තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ චේතෝ විමුක්තිය කියලා. එහෙමත් නැත්නම් කුප්පා චේතෝ විමුක්තිය කියලා. හැබැයි මේ කුප්පා චේතෝ විමුක්තිය උදා කරගන්නකොට ඒ මිනිස්සු අර කාමසුකල්ලිකානු යෝගය කියන අන්තයට අහුවෙලා ඉන්න මිනිසුන්ට වඩා සිත පිරිසිදු කරගෙන තිනවා යම් කිසි ප්‍රමාණයකට, යම් කිසි ප්‍රමාණයකට. හැබැයි අර සචිත්ත පරියෝදපනන් නැහැ. ඒකයි තේරුම් ගන්න. සචිත්ත පරියෝදපනන් වෙන්න තමයි බුදුහාමුදුරුවෝ මේ ලෝකෙට බිහි වෙලා මෙන්න මේ කාමසුකල්ලිකාන යෝගයයි අත්තකිලමතාන යෝගයයි දෙකෙන්ම මත්වීමෙන් මිදී නිදහස් වෙන ක්‍රමවේදය පෙන්වලා දුන්නේ. ඒක තමයි මජ්ක්‍ධිමා පටිපදා. ඒක නිසා මේ සුතවත් අරිය ශාවකයෙක්, මේ සතර කමඨහන් වඩන අරිය ශාවකයෙක්, මේ ආනාපාන සති සමාධිය වඩන සුතවත් අරිය ශාවකයෙක් මෙන්න මේ ක්‍රමයට අපි දැන් ගිසුමාන කතා කළා, සෝතාපට්ටි ඵලය උදා කරගත්තා. ඒ වගේම ඔහු ඉතුරු මගපලත් උදා කරගන්නවා. මෙන්න මේ විදිහට මේ පඤ්ඤා විමුක්තිය උදා කරගන්නකොට ඔහුට මේ අකුප්පා චේතෝ විමුක්තිය නොමිලේ ලැබෙනවා, බෝනස් එකක්. සෝතාපන්න ඵලය ලැබුවද අනිවාර්යයෙන්ම ප්‍රථම ධ්‍යානය ලැබෙනවා. සමහර විට ප්‍රථම ධ්‍යානය නෙමෙයි, ඔහු කිසිම දවසක ධ්‍යානවල නොතිබුණත් ප්‍රථම ධ්‍යානයට එහා ගිහිල්ලා දෙවන ධ්‍යානයත්, තුන්වෙනි ධ්‍යානයත්, සමහර විට හතරවෙනි ධ්‍යානයත් සෝතාපන්න ඵලයේදීම ලැබිලා තියෙන්නත් පුළුවන්. නමුත් අනිවාර්යයෙන්ම ප්‍රථම ධ්‍යානය ලැබෙනවා. ඒකයි අපි තීරුම් ගන්න ඕනේ. ඒක නිසා මේක ඔහුට ලැබෙන එක්තරා බෝනස් එකක්. ඔහු කවදාවත් ඒවා මේ ධ්‍යාන උදා කරගන්න කටයුතු කළේ නැහැ. ධ්‍යාන
සඳහා කටයුතු කළේ නැහැ. ඔහු මේ යථාර්ථයක් හිව්වේ, මේ දුකෙන් මිදී නිදහස් වීමේ ක්‍රමවේදයක් හිව්වේ. අන්න ඒ සඳහායි ඔහු කටයුතු කළේ. උපදින උපදින තැන, ඒ වර්තමාන මොහොතේ තමාගේ සිතේ උපදින රාගය, ද්වේෂය, මෝහය උපදින උපදින තැන උදුරා දමන්න කටයුතු කළා. සමුදේ නිරෝධ කරන්න කටයුතු කළා. සතර කමඨහන් කළේ ඒකටයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ මෙන්න මේකයි. මෙන්න සත්වයා මෙන්න මේ කාමයේ මත් වෙනවා. කාමසුකල්ලිකාණ යෝගිය මත් වෙනවා. මෙන්න මේ ධ්‍යානවල මත් වෙනවා. අන්න ඒ දෙකෙන්ම මිදී නිදහස් වීම තමයි මජ්ක්‍ධිමා පටිපදා. මේ මත්වීමෙන් මිදී නිදහස් වෙන පටිපදා. අපි තේරුම් ගන්න ඕන. හැබැයි කාමයේ මත් වුණා කිව්වත්, ධ්‍යානවල මත් වුණා කිව්වත්, අන්තිමට මත් වෙලා තියෙන්නේ මොනවලද? රාගේ, ద్వේසේ, මෝහේ. ඉතින් රාගයෙන් මත්වීම, ద్వේසයෙන් මත්වීම, මෝහයෙන් මත්වීම. ඔකයි අපි තේරුම් ගන්න ඕන. එතකොට අපි දැන් ගිය සුමානේ කතා කළා මේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච සුතවත් අරිය ශාවකයා ගැන. එතකොට දැන් මේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච සුතවත් අරිය ශාවකයාට අර ඉස්සර අසුතවත් පුතග්ජනෙක්ට වෙලා හිටපු කාලෙට වඩා අලුතෙන් ඉන්ද්‍රිය ධර්ම බලගෙන වෙනවා. ඉන්ද්‍රිය ධර්ම බලගෙන වෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන, මේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච පුද්ගලයාට මෙන්න මේ කියන අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය අන්න ඒක බලගෙන වෙනවා. ඊට අමතරව අඤ්ඤේන්ද්‍රිය බලගෙන වෙනවා. ඊට අමතරව අර තමාගේ තිබුණ ඇසකනනාසේ දිවකය මන කියන ස්පර්ශායතන හයට සාපේක්ෂව ඒවා ආයතන වශයෙන් ක්‍රියා කළානේ කුණු එකතු කර ගැනීම සඳහා. දැන් ඒ ස්පර්ශායතන ඉන්ද්‍රිය වශයෙන් ක්‍රියාත්මක කරන්න දැනටම පත් කරගෙනයි තියෙන්නේ. දැන් ඒ ස්පර්ශ ආයතන 6 ආයතන විදිහට නෙමෙයි, ඉන්ද්‍රිය විදිහට වැඩකරනද ක්‍රියාත්මක කරන්න බලගන්වලයි තියෙන්නේ. ඒක නිසා ඔහුට දැන් මේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, ජිහ්වා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනෝ ඉන්ද්‍රිය. දැන් මේ මනෝ ඉන්ද්‍රිය ඇතුලේ තව ඉන්ද්‍රිය බලගන්නෙලා තියෙනවා. මොනවද ඒව? ඒව තමයි අර පංච ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. පඤ්ඤා ඉන්ද්‍රිය කියන්නේම චතුවරිය සත්‍යයි. දැන් චතුවරිය සත්‍ය ඔහු පසක්කොට අත්දක ගත්තනේ. අන්න එහෙනම් දැන් මේ ඉන්ද්‍රිය පහත් ඔහු තුල දැන් බලගන්වලයි තියෙන්නේ. අපි තේරුම් ගන්න ඕන මොනවද මේ ඉන්ද්‍රිය කියලා කියන්නේ. මොනවද මේ සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය? අපි තේරුම් ගන්න ඕන දැන් මෙන්න මේක. මේවා මේ හැකියාවන්. ඉන්ද්‍රියන් කියන්නේ අපිට මනෝමය වශයෙන් තියෙන හැකියාවන්. එතකොට අපි දන්නව දැන් අපි අර ආබස්සර බඹලෝකයෙන් පෘථිවියට ආවට පස්සේ අපිට මෙච්චර මේ කියන ඇස කන නාසය දිවකය පහක් තිබුණේ නැහැ. මන විතරනේ තිබුණේ. එතකොට අපිට මොකද ගුණේ? අපි තව තව මේ පඨවි ආපෝ තේජෝ වායෝ මහා භූත හතර ආහාර කර ගැනීම සඳහා අර මනෙන්, ඒ කියන්නේ මනෙන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ මහා භූත හතර ආහාරයට ගැනීමට වඩා තව තවත් මේ ආස්වාදයේ විඳීම සඳහා තණ්හාවෙන්, අන්නේ තණ්හාව මුල් කරගෙන අපි මොකද කරගත්තේ? අපි ඇහැ කියලා එකක් නිර්මාණය කරගත්තා. කන කියලා එකක් නිර්මාණය කරගත්තා. නාසයත් නිර්මාණය කරගත්තා. දිවත් නිර්මාණය කරගත්තා. ශරීරියත් නිකන් තව පහක් නිර්මාණය කරගත්තා. එහෙනම් මේ අසකනනාසය දිවකය කියන්නේ පහ, තවත් මුකවල් පහක්. ඉස්සරණ මන කියන මුකයෙන් විතරයි කෑවේ, තවත් පහක් හයාගත්තා. ඒතර මේ ඔක්කොම මුකවල් හයක්. ඒකයි කියන්නේ පරිමුඛං කියලා. මේ හයෙන්ම මොකද අපි කරන්නේ? මේ පඨවි ආපෝ තේජෝ වායෝ මහා භූත හතර ආහාර කරගන්න. විඥාන ආහාර හොයාගන්න එකයි කරන්නේ. ඒ නිසා මේ ස්පර්ශ ආයතන වලින් අපි කරන්නේ අපි එක එක හැකියාවන් උදා කරගෙන තියෙනවා. අන්න ඒ වගේ දැන් අපිට අපි තුල යටපත් වෙලා තිබිච්ච මෙන්න මේ පංච ඉන්ද්‍රියත් බලගන්නව ගත්තා. උදාහරණයක් විදිහට කියනවනම් ඔන්න දැන් අපි පයින් යන්න
කම්මැලිකමට ඕ වේගය යන්න ඕනි අපි වාහනයක් නිර්මාණය කරගත්ත. අපි රිදි හෝදනවා කියන එකට අකමැතිකමට ඒක පහසු කර ගැනීමට අර වොෂින් මැෂින් එකක් නිර්මාණය කරගත්තා. අර මේ දරලිප්පත්තු කරනවා කියන එකට තියෙන අපහසුතාවයට අපි අර ගෑස් ලිපක් නිර්මාණය කරගත්තා. අන්න ඒ වගේ මේ විඤ්ඤාණයෙන් හිතලා තමාට තමාගේ දේවල් පහසු කර ගැනීමට මේ ආහාර සපයා ගැනීම පහසු කරගන්නට තමයි මේ හැකියාවන් උදා කරගෙන තියෙන්නේ. අන්න ඒ වගේම දැන් අපි මේ ඉන්ද්‍රියන් උදා කරගන්නේ මොනාටද? මෙන්න මේ කෙලෙස් උදුරා දමන්නයි. මේ පැවැත්ම අපවැත්ම කරන්ටයි. ඒකයිකට කියවට කියන්නේ අර බෝධිපාක්ෂික ධර්ම කියලා. ඒවා තියෙන්නේ මේ භව උදුරා දමන පැත්තේ. භව උදුරා දමන පැත්තේ තමයි ඒවා තියෙන්නේ. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා දැන් මේ සුත්තවත් අරිය ශාවකයා තුල මෙන්න මේ සෝතාපන්න ඵලයට පත් වෙච්ච පුද්ගලයා තුල දැන් මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ගණනාවක් මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔහුට අලුතෙන් මෙන්න මේ හැකියාවන් ගණනාවක් ලැබෙනවා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන දැන් එහෙනම් මෙන්න මේකත් බුදුහාමුදුරුවෝ දැන් අපි විග්‍රහ කළේ මේ සතර කමඨහන් වඩලා සෝතාපන්න ඵලයට පත් වෙන හැටි. එතකොට අපි අනුගමනය කළේ මෙන්න මේ සතර සතිපට්ඨාන සූත්‍රයයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ මේ සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරලා තියෙන්නේ කා සඳහාද? මෙන්න මේ කාමසුකල්ලිකාණ යෝගයට අහු වෙලා ඉන්න අය සඳහායි. ඒ වගේම බුදුහාමුදුරුවෝ මේ අත්තකිලමතාණ යෝගයට අහු වෙලා ඉන්න අයට ඒ අයට තමා දේශනා කළේ මෙන්න මේ කායගත සති සූත්‍රය. ඒ කියන්නේ දැනටම අර අනරිය ධ්‍යාන ලැබලා ඉන්න අයට ඒ ධ්‍යාන වලින් මිදී නිදහස් වෙලා ප්‍රඥා විමුක්තිය උදා කර ගැනීම සඳහා තමයි මෙන්න මේ කායගත සති සූත්‍රය දේශනා කළේ. එතකොට අපි තේරුම් ගන්න ඕන එහෙමනම් මේ මහා සතිපට්ඨාන සූත්‍රය කායගත සති සූත්‍රයයි දෙකක්ද? ඇත්තෙම කියනවා නම් දෙකෙම තියෙන එක බේතක් තමයි. මේ දෙකම එකයි. දෙකේම තියෙන එක බේතක්. හැබැයි ලෙඩ්ඩු දෙන්නෙක්. ඒක නිසා ඒ බේත ගත්තහම තමාගේ රෝගය සුව වෙන්නේ ක්‍රම දෙකකටයි. ඒකයි තියෙන වෙනස. ඒක නිසා බේත එකයි, නමුත් සුවපත් වෙන ක්‍රමවේදය වෙනස්. ඒකයි තේරුම් ගන්න ඕන. මොකද මේ කාමසුකල්ලිකාණ යෝගයට අහුවෙලා ඉන්න පුද්ගලයා ධ්‍යාන හොයන්නේ නැහැ. ඔහුට අවශ්‍ය මේ කාමයේ මිදී නිදහස් වෙන්නයි. හැබැයි අත්තකිලමතාන යෝගයට අහු වෙලා ඉන්න පුද්ගලයා දැනටමත් කාමයෙන් වෙන් වෙලා ඔහු මේ ධ්‍යාන වලට අහු වෙලා ඉන්නේ. ඒක නිසා මේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මෙන්න මේ ධ්‍යාන උලුප්පල පෙන්වන්නේ නැහැ. නමුත් පැහැදිලිව කියනවා අරියත් ඵලයට පත් වෙනකොට ධ්‍යාන හතර ලැබෙනවා කියලා. ඒ වගේම එක්තරා තැනකදී පෙන්නලා දීලා තියෙනවා මෙන්න මෙතනයි ධ්‍යාන ආරම්භ වෙන තැන කියලා. සතර සතිපට්ඨානය තුලත්. හැබැයි කායගත සති සූත්‍රයේදී මොකද වෙන්නේ? අර අනරිය ධ්‍යාන ලැබලා තිබිච්ච පුද්ගලයින්ට මේ බුදුහාමුදුරුවන්ගේ සද්ධර්මය ශ්‍රවණය කරලා මේ ධර්ම මාර්ගය අනුගමනය කරන්න පටන් ගන්නව නම් ඔවුන්ට ඉස්සෙල්ලම වෙන්නේ මොකද්ද? ඔවුන්ගේ අනරිය ධ්‍යාන අරිය ධ්‍යාන බවට පත් වෙනවා. අරිය ධ්‍යාන බවට පත් වෙනවා. ඒකයි තේරුම් ගන්න. ඔවුන් ළඟ තිබිච්ච, ඔවුන් උදා කරගෙන තිබිච්ච අනරිය ධ්‍යාන අරිය ධ්‍යාන බවට පත් වෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා අරිය ධ්‍යානයක් ලැබුණා ඒක උපාදානය කරගන්න එපා. උපාදානය කරගත්තොත් මේ ප්‍රඥා විමුක්තිය උදා කරගන්න යන මාර්ගයට යන්න බැරි වෙනවා. මෙන්න මේ මාරයාගේ ඕතාරයට අහු වෙනවා, මාරයාගේ උගුලට අහු වෙනවා. ඒ ධ්‍යාන සුවයට අහු වුණොත් එතනින් එහාට යන්න බැරි වෙනවා. ඒක බුදුහාර බොහොම පැහැදිලිව පෙන්ලා දීලා තියෙනවා. ඒක නිසා ඒ තමා ළඟ තියෙන අනරිය ධ්‍යාන අරිය ධ්‍යාන බවට පත් කරගෙන හැබැයි උපාදානය කරගන්න නැතුව ඒ අරිය ධ්‍යාන සුවේනොත් මිදී නිදහස් වෙලා දිගින් දිගටම මේ කෙලෙස් උදුරා දමන හැවත් මේ සමුදය නිරෝධ කරන මාර්ගය ගමන් කරනවා නම් අන්න ඒ පුද්ගලයින්ටත් පුළුවන් පඤ්ඤා විමුක්තිය උදා කරගන්න. ඒකේ තේරුම් ගන්න. ඒක නිසා මොන ක්‍රම වේදෙන් ආවත්
අන්තිමට අර පඤ්ඤා විමුක්තියත් අකුප්පා චේතෝ විමුක්තියත් උදා කරගන්න පුළුවන්. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා මේ කාමසුකල්ලිකාණ යෝගයට අහුවෙච්චලා ඉන්න පුද්ගලයා මොනවාද කරන්නේ? අහු කරන්නේ අපුන්‍යාවි සංකාර කරන. පුන්‍යාවි සංකාර කරන. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒ වගේ අත්තකිලමතාන යෝගයට අහු වෙලෙන පුද්ගලයා අහු කරන්නේ අනිඤ්ඤාභි සංකාරය. එන බුදුහාඳුර පෙන්ලා දෙන්නේ මෙන්න මේ මජ්ක්‍ධිමා පටිපදා කියලා මෙන්න මේ අන්ත දෙකෙන්ම මිදී නිදහස් වෙන ක්‍රමවේදයයි. බේත එකයි, නමුත් ලෙඩ්ඩු දෙආකාරයක් නිසා ඔවුන් තුල අර සුවපත් වෙන ක්‍රමවේදය, තමාගේ රෝගයේ සුවපත් වෙන ක්‍රමවේදය ටිකක් වෙනස්. නමුත් අවසන් ප්‍රතිඵල එකක්. ඒකයි තේරුම් ගන්න ඕනේ. හේ වගේම අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ අනරිය ධ්‍යාන ලැබලා ඒ පුද්ගලයා අභිඥා ලැබලා තිබුණා නම් ඔහු දැන් පඤ්ඤා විමුක්තිය උදා කර ගන්නකොට ඔවුන්ට ඒ අභිඥා ලැබේ, ඒ බලයේ ඒ හැකියාවන් එහෙම්මම තියෙනවා. එහෙම්මම තියෙනවා. 이르දිපාති ආහාරයේ පෑමේ හැකියාව පුරුදු පුහුණු කරලා තිබුණා නම් ඔවුන්ට මේ පඤ්ඤා විමුක්තිය උදා කරගත්තත් 이르දිපාති ආහාරය පාන්න පුළුවන්. ඒක නිසායි බුදුහාමුදුරුවෝ බුද්ධ ශාසනයේ 이르දි ප්‍රාතිහාර්ය පෑම තහනම් කරලා තියෙන්නේ. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඉතින් අපි තේරුම් ගන්න ඕන පැහැදිලිව මෙන්න මේ මාර්ග දෙකක් කාමසුකල්ලිකාණ යෝගයට අහුවෙලා ඉන්න අයටයි, අත්තකිලමතාණ යෝගේ ඉන්න අයටයි අහුවෙලා තියෙන අයටයි. ඒක නිසා මෙන්න මේකයි තම තමන් එන ක්‍රමවේදයන්. ඒ ක්‍රමවේදයන් අනුව අරිහත් ඵලයටපත් වුණත් අන්න ඒ අරහතන් වහන්සේලා අතර අර මේ ක්‍රමවේදය හරහායිවිල්ලා තියෙනවා නම් ඒ අයට 이르දි ප්‍රාතිහාර්ය පාණ්ඩ පුළුවන් වෙන්න පුළුවන්. නමුත් සතර සතිපට්ඨානයේ වඩලා එන අයට එහෙම නොවෙන්නත් පුළුවන්. ඒකයි අපි තීරුම් ගන්න ඕනේ. එතකොට අපි තීරුම් ගන්න ඕන අපි ඇත්තටම මේ සතර කමඨහන් වඩනවා කියලා මොකද කරන්නේ කියලා. සතර කමඨහන් වඩනවා කියලා අපි ඇත්තටම මොකද කරන්නේ? අපි දැන් ඔය මාගදී භාෂාවේ මාගදී වචන භාවිතා කරලා විග්‍රහ කරනවට වඩා අපේ ඔය ඉස්කෝලේ යන දරුවෙක් ඇහුවොත් එහෙම, එහෙමත් නැත්නම් මේ මාගදී වචන දන්නේ නැති, මේ ධර්මයක් දන්නේ නැති වෙනත් පුද්ගලයෙක් ඇහුවොත් එහෙම, මොනවාද මේ සතර කමඨහන් වඩනවා කියලා අපි කරන්නේ කියන එක තේරුම් ගන්නට නම් අපි තේරුම් ගන්න ඕන මෙන්න මේක ඔක්කොටම කලින්. මෙන්න මේ ත්‍රිජකාය කියන්නේ මොකද්ද කියලා. මොකද්ද මේ ත්‍රිජකාය කියන්නේ කියලා. අපි මේ සත්වයක් වශයෙන් අපි තුල ක්‍රියාකාරකම් තුනක් සිද්ධ වෙනවා. එකක් තමයි මෙන්න මේ කරජකාය. ඒ කියන්නේ මේ ඇස කන නාසය දිවකය කියන පහේ සිද්ධ වෙන ක්‍රියාවලිය. අපි උපන්දා පටන් මේ ශරීර කූඩුව ක්‍රියාත්මක වෙනවා. එක උපන්දා පටන් මේ යන දක්වා එක දිගට ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකමක්. ඒ ක්‍රියාකාරකම සිද්ධ වෙන්නේ ඇයි ඇත්තටම බලපුවාම? කුමක් සඳහාද? මෙන්න මේ ඇස කන නාසය දිව කය කියන ස්පර්ශ ආයතන 6 පවත්වාගෙන යෑම සඳහා. එතකොට ස්පර්ශ ආයතන 5 පවත්වාගෙන යන්නේ මොනාටද? අර විඥාන ආහාර සොයා ගැනීම සඳහායි. ඒක තේරුම් ගන්න. ඒක නිසා මේ ශරීර කූඩුවේ සිද්ධ වෙනවා ක්‍රියාකාරකමක්. එක ක්‍රියාකාරකමක්. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන අපේ මන. අපේ මන තුලත් ක්‍රියාකාරකමක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාකාරකම් වල වෙනස්කමට අනුව මේ මන අවස්ථා දෙකක ක්‍රියාකාරකම් කරන්නේ දෙආකාරයකින් නිසා දෙකකට බෙදලා තියෙනවා. එක අවස්ථා දෙකක්, ක්‍රියාකාරකම් දෙකක්. එකක් තමයි චිත්තජ කාය, චිත්තජ ක්‍රියාකාරකම. අනිත් එක තමයි මනෝමය කාය, මනෝමය ක්‍රියාකාරකම. එහෙනම් දැන් අපි තුල ක්‍රියාකාරකම් තුනක් සිද්ධ වෙනවා. කර්ජ කායේ ක්‍රියාකාරකමක් සිද්ධ වෙනවා,
චිත්තජකායේ ක්‍රියාකාරකමක් සිද්ධ වෙනවා. මනෝමයකායේ ක්‍රියාකාරකමක් සිද්ධ වෙනවා. ක්‍රියාකාරකම් තුන, කාය කියන්නේ ක්‍රියාකාරකමට. ඔකේ තේරුම් ගන්න. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ චිත්තජකායේ තමයි ඔය රාගයයි ద్వේෂයයි උපදින්නේ. රාගයයි ద్వේෂයයි උපදින්නේ කොහේද? චිත්තජකායි. එහෙනම් මෝහය උපදින්නේ? ආ, මෝහය උපදින්නේ මනෝමය කායි. එකසම මේ මනෝමය කායේ මෙන්න මෙහෙම මෝහ මුලක් කියලා එකක් තියෙනවා. ඒ වගේම මේ මනෝමය කායේ තැන්පත් වෙලා තියෙනවා මෙන්න මේ සංසාර පුරාවට අපි එකතු කරගෙන හදාගෙන ඉන ගති පොදිය, ආසව පොදිය. ඒව තැන්පත් වෙලා තින්නේ මනෝමය කායේ. ඒකේ තේරුම් ගන්න. ඒක නිසා බුදුහාමුදුරුව බුදු වෙන්නත් කලින් මිනිස්සු අර කාමසුකල්ලිකාන යෝගයට අහු වෙලා හිටියා වගේම මිනිසු ධ්‍යාන වඩලා අර අත්තකිලමතාන යෝගයට අහු වෙලා හිටියා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන. ඔය ධ්‍යාන වඩලා කියලා බුදුහාමුදුරුව බුදු වෙන්න කලින් මිනිස්සු මොන වගේ ධ්‍යානද වඩලා තියෙන්නේ? ආ, මිනිස්සු මේ කසින භාවනා භාවිතා කළා. මිනිස්සු මේ ආනප්‍රාණ ප්‍රාණයාම භාවිතා භාවනාව භාවිතා කළා. මෙන්න මේ ඒ ඔක්කොටම අපි කියනවා සමත භාවනා කියලා. සමත භාවනා. ඒ කියන්නේ අය සමතේකටපත් කරගන්නේ මොකද්ද? ආ, සමතේකටපත් කරගන්නේ මෙන්න මේ චිත්තජ කායේ ක්‍රියාකාරීත්වයයි. එහෙනම් ඒ අය මොකද කරන්නේ? ඔය ආනපාන ප්‍රාණයාම භාවනාව හෝ කසින භාවනා කරලා මොකද කරන්නේ? ඒ අය කරන්නේ මෙන්න මේ චිත්තජ කායේ උපදින රාගයයි ద్వේෂයයි తాවකාලිකව ප්‍රහාණය කරගන්නවා. එළියට දාගන්නවා. ඒගොල්ලන්ගේ භාවනා ක්‍රම භාවිතා කරලා රාගේනුයි දේශේනුයි తాවකාලිකව මිදී නිදහස් වෙනවා. එතකොට මේ චිත්තජකාය හිස්. චිත්තජකාය හිස්. හැබැයි ඒගොල්ලොන් දැනගෙන හිටියේ නැහැ මෙන්න මෙහෙම මනෝමය කායක් තියෙනවා, මෙන්න මෙහෙම ආසව පොදියක් කියලා එකක් තියෙනවා, මෙන්න මෙහෙම මෝහ මුලක් කියලා අපි ළඟ තියෙනවා කියලා. ඒක උදුරා දමන්න ඒ අය දැනගෙන හිටියේ නැහැ. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා මෙන්න මෙවැනි චිත්තජ කායේ මෙහෙම අරමුණු වලින් හිස් බහ තත්වයක් ඇති කර ගන්නවා. ඒවට තමයි කියන්නේ අපි ධ්‍යාන කියලා. අනරිය ධ්‍යාන කියලා. එතකොට මෙතන තියෙන්නේ එක්තරා විදිහක කිව්වොත් අරමුණු වලින් රික්තයක්, හිස් භාවයක්. කිසිම අරමුණක් නැහැ. එන එන අරමුණ ඔක්කොම ඒගොල්ලෝ එළියට දානවා. ඔක්කොම එළියට දානවා. ඔක්කොම එළියට දානවා. ඔක්කොම එළියට දානවා. එතකොට මේ චිත්තය හිස් වෙනවා. අසඤ්ඤ වෙනවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. එතකොට ඒවා සමත භාවනාව. ඒ අය ඊට වඩා දෙයක් දැනගෙන හිටියේ නැහැ. එයා ඊට වඩා දෙයක් දැනගෙන හිටියේ නැහැ. එතකොට බෝධිසත්වයෝ අර කිං කුසල ගවේසී සිං සච්ච ගවේසී කියලා මේ යථාර්ථය හොයන කාලේ බෝධිසත්වයෝ ඔන්න ඔය කියන භාවනා ක්‍රම භාවිතා කළා. බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව මෙන්න මේ අරිය පරේසන සූත්‍රයේදී මෙන්න මෙහෙම කියනවා. මම මෙහෙම ධර්මය හොයාගෙන යනකොට මම ගියා කාලඟටද? බුදුහාරෝ කියනවා බෝධිසත්ව කාලේ බෝධිසත්වයෝ ආලාර කාලාම ළඟට ගියාලු. ආලාර කාලාමගේ ධර්මය ජානතෝ පස්සතෝ. ආලාර කාලාම කියලා දෙන ධර්මය ජානතෝ වුණා. ඊට පස්සේ පස්සතෝ පසක් කොට අද්දක ගත්තා. මොකද්ද ආලාර කාලාම ළඟ තිබිච්ච ධර්මය? ආ, ඒක තමයි මෙන්න මේ ආකින්චංචායතනය. බෝධිසත්වයෝ මෙන්න මේ අරූපී තුන්වෙනි ධ්‍යානය හෙවත් ඔය අපි ඔය කියන හත්වෙනි ධ්‍යානය උදා කරගත්ත බෝධිසත්වයෝ. ඒ තත්ත්වයට පත් වුණාම ඒක තමයි ආලාර කාලමත් උදා කරගෙන හිටියේ.
ආලාරාම ආලාර කාලාම බෝධිසත්වයන්ට කියනවා ඔබ වහන්සේ දැන් මගේ තත්වයටම පත් වුණා. ඒක නිසා අපි දෙන්නා මේ මගේ ශාසනය එකතු වෙලා කරගෙන යමු කියලා. අපි දෙන්නම දැන් සමානයි කියලා. සමාන තත්වයකට පත් වුණා කියලා. හැබැයි බෝධිසත්වය තේරුම් ගන්නවා මෙතන බෝධිසත්වය හොයන ධර්මයක් නැහැ කියලා. බෝධිසත්වය කියනවා එතන තිබුණ නැහැ කියලා. බුදුහාමුදුරුවෝ මේක අරිය පරිශ්‍රණ සූත්‍රයේදී බොහොම පැහැදිලිව කියනවා මේ ආලාර කාලාම ළඟ තිබුණ නැහැ කියලා. මොකක් තිබුණ කියලා? නායන් ධම්මෝ නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්ති. මේ භව උදුරා දමන ධර්මයක් ආලාර කාලාම ළඟ තිබුණේ නැහැ. ඒ කියන්නේ ඒ අය මේ භව උදුරා දමන්න හෙවත් මේ බුද්ධානුස්සතිය ඇති කරගන්න දැනගෙන හිටියේ නැහැ. තවත් විදිහකට කිව්වොත් විපස්සනා භාවනාවක් ඒ අය දැනගෙන හිටියේ නැහැ. ඒක නිසා බෝධිසත්වය මොකද කරන්නේ? ආලාර කාලාම අත්හැරලා යනවා. කාළඟටද? උද්දක රාමපුත්ත ළඟට. උද්දක රාමපුත්ත ළඟටත් ගිහිල්ලා උද්දක රාමපුත්තත් දේශනා කරන ධර්මයේ ජානතෝ පස්සතු දැනගන්නවා. පසක් කොට අද්දක ගන්නවා. උද්දක රාමපුත්ත ළඟ තිබිච්ච ධර්මය මොකද්ද? ඒක තමයි නේව සංඥා නා සංඥායතනෙ. අටවෙනි ධ්‍යානය හෙවත් අපි ඔය කියන හතරවෙනි අරූපී ධ්‍යානෙ. ඒක නිසා බෝධිසත්වයෝ අනර්ය ධ්‍යාන අටම ලැබුවා. දැන් අර කොණ්ඩඤ්ඤ බමනත් පස්වග මහණුනුත් මේ අටම ලබලා හිටී. එයාත් මේ අටම ලබලා හිටී. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උද්දක රාමපුත්ත ළඟත් මම හොයන ධර්මයේ තිබුණේ නැහැ. එයා ළඟත් නායන් ධම්මෝ නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්ති. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා බෝධිසත්වයෝ අනරිය ධ්‍යාන අටම ලැබුවා. හැබැයි තේරුම් ගත්තා මේ බුදුහාමුදුරුවෝ බෝධිසත්වයෝ මේ හොයන ධර්මයේ අය ළඟ නැහැ. ඒක නිසා ඒ අය අතහැරලා ගියා. එය අවතේරලා ගිහිල්ලා තමයි මෙන්න මේ භව උදුරා දමන ධර්මය තමාම ස්වයන් වූ ඥාණයෙන් උදා කරගත්තේ. මෙන්න මේක අපි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ තමයි මෙන්න මේ විපස්සනාව හොයාගත්තේ. විපස්සනාව හොයාගත්තේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ ඒකයි මේ නිබ්බාණය අර්ථකථනය කරලා තින්නේ. මොකද්ද නිබ්බාණය කියන්නේ? රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාණ. ඒකයි තේරුම් ගන්න. අර පුද්ගලයා ළඟ අටවෙනි ධ්‍යානය දක්වා තිබුණේ මෙන්න මේ රාගයයි දේසයයි తాවකාලිකව ප්‍රහාණය කරලා මෙන්න මේ කුප්පා චේතෝ විමුක්තිය උදා කරගෙනයි. හැබැයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණා කියන්නේ මෙන්න මේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ මේ කෙලෙස් බැමි තුනම උදුරා දැමුවා. අර චිත්තජ කායත් පිරිසිදු කරගත්තා, මනෝමය කායත් පිරිසිදු කරගත්තා. ඒක තමයි සචිත්ත පරියෝදපන. ආසවක්ඛයෝ එහෙනම් අපි තේරුම් ගන්න ඕන සමත භාවනා තුළින් අපි කරන්නේ මෙන්න මේ චිත්තජ කාය පිරිසිදු කරගන්න එකයි. හැබැයි මනෝමය කාය පිරිසිදු කරගන්නට නම් විපස්සනා භාවනාව අවශ්‍යයි. ඒක හොයාගත්තේ බුදුහාමුදුරුවෝ. ඒක නිසා බුදුහාමුදුරුවන්ගේ මෙන්න මේ කෙලෙස් කපන සද්ධර්මය කල්යාණ මිත්‍රයෙක් වුණ ගිහිලා නිවැරදිව අහගන්න ඕන මෙන්න මේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ කියන බැමි තුනෙන් මිදී නිදහස් වෙන්න නම් ප්‍රඥා විමුක්තිය උදා කරගන්නට නම් මෙන්න මේක අපි තේරුම් ගන්න ඕන. එහෙනම් දැන් අපිට තේරුණා මොකද්ද මේ කරජමීය ක්‍රියාකාරකම, මොකද්ද මේ චිත්තජ ක්‍රියාකාරකම, මොකද්ද මේ මනෝමය ක්‍රියාකාරකම කියන්නේ කියලා. ක්‍රියාකාරකම් තුනක්. මේකට පොඩි උදාහරණයක් දෙනවා නම් අපි කවුරුත් දන්නවා දැන් ඔය තියෙන කම්පියුටර්. කම්පියුටරේ
අපි දන්නවනේ අර ස්ක්‍රීන් එකක් තියෙනවා. අපි කියන එකට හාඩ්වෙයාර් කොටස කියලා. ඒ ස්ක්‍රීන් එකක් තියෙනවා, ඒකේ මයික් එකක් තියෙනවා, ඒකේ වීඩියෝ කැමරාවක් තියෙනවා. ඔන්නෝම කොටස් ගණනාවක් තියෙනවා. ඒ වගේ මේ කම්පියුටරේ අපි දන්නවා මෙන්න මේ RAM memory කියලා එකක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා ඊට අමතරව මෙන්න මේ hard disk එකේ තව ඊට වඩා වෙනස් memory එකක් තියෙනවා. ඒක නිසා අපි දන්නවා මේ අපි ඔය කවුරුත් අද කම්පියුටර් භාවිතා කරන නිසා කම්පියුටර් ඉගෙන ගන්න යනකොට අපිට මේ කියලා දෙනවා මෙන්න මේ RAM memory එක මොකද්ද කරන්නේ කියලා. ඒක අපිට කියලා දීලා තියෙනවානේ, ඒක නිකන් white board එකක් වගේ එකක් කියලා. ඒක ඒ එතන තමයි අපි ඔය අරින ෆයිල් තියෙන්නේ. ඒක white board එකක් වගේ එකක් తాවකාලික. ඒක తాවකාලික මතකයක් වගේ එකක්. අන්න ඒ වගේ තමයි. නමුත් ඒ RAM memory නැති වුණාට, ඒ කියන්නේ මේ චිත්තජ කායේ නැති වුණාට මොකවත් අපි තේරුම් ගන්න ඕන මනෝමය කායේ තියෙනවා. ඒක නිසා මෙතන තියෙන අපිරිසිදු භාවයත් උදුරලා දමන්න ඕන, මනෝමය කායේ තියෙන අපිරිසිදු භාවයත් උදුරලා දමන්න ඕන. ඒකයි තේරුම් ගන්න ඕන. ඒක නිසා අපි දැන් බලමු මේ සුතවත් අරිය ශාවකේ දැන් අපිට තේරුණානේ මොකද්ද මේ චිත්තජ කාය, මනෝමය කාය, කර්ජමය කාය කියන්නේ කියලා. දැන් අපිට තේරුණා සමතයෙන් කොහෙද පිරිසුදු කරගන්නේ, විපස්සනාවෙන් කොහෙද පිරිසුදු කරගන්නේ කියලා. ඒක නිසා බුදුහාමුදුරු බුදු වෙන්න කලින් මිනිස්සු සමත භාවනා පමණයි දැනගෙන හිටියේ, චිත්තජ කාය පමණයි පිරිසුදු කරගෙන හිටියේ. අන්න චිත්තජ කාය පිරිසුදු කරලා తాවකාලිකව රාගය ද්වේෂය යටපත් කරගෙන අනරිය ධ්‍යානය ලැබලා තිබුණා. දැන් අපි බලමු මේ සුත්තවත් අරිය ශාවකයෙක් මේ සතර කමඨහන් වඩනවා නම් අපි මේ දක්වා විග්‍රහ කරලා තිනවා සතර කමඨහන් කොහොමද වඩන්නේ කියලා. සමත විපස්සනා අවශ්‍යයෙන් රාගයට කොහොමද වඩන්නේ, ද්වේෂයට කොහොමද වඩන්නේ, මෝහයට කොහොමද වඩන්නේ කියලා අපි දක්වා මේ දක්වා විග්‍රහ කරලා තිනවා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නලා දෙනවා මෙන්න මේ වර්තමාන මොහොතේ ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, ගැහැණු කෙනෙක් වේවා, පිරිමි කෙනෙක් වේවා, තමා කරන කින සීලොම දේම ක්‍රියාකාරකම් කර කර ඉන්න ගමන් උදේ නැගිටපු වෙලේ සිට රැ නිදින මොහොත දක්වා ඔය ඔක්කොම දේවල් කර කර ඉන්න ගමන් තමාගේ සිතට මෙන්න මෙහෙම රූපයක් ස්පර්ශ වීම නිසා, ස්පර්ශ ආයතනෙන් හයෙන් එකකට රූපයක් ස්පර්ශ වීම නිසා තමා තුළ රාගයක්, ද්වේෂයක්, මොහයක් උපදින්න එනවා නම් එතන එතනදිම මේ වර්තමාන මොහොතේදීම එක නිරෝධ කරන්න ඕන කියලා. අර අපි දන්නවනේ සතර සතිපට්ඨාන තියෙනවනේ, පච්චුප්පට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරතින චකින්චි ලෝකී උපාදිත පච්චුප්පට්ඨිතා හෝති මෙන්න මේ වර්තමාන මොහොතේ. එහෙමත් නැත්නම් අර චතුවර සත්‍ය විග්‍රහයදී කියලා තියෙනවා එත්තේසා තණ්හා uppajjamana uppajjati එත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති එත්තන එතනදිමයි කරන්න ඕනේ. මේ රාගය ද්වේෂය මොහය උපදින්න එන එන තැනදිමයි මේ වැඩේ කරන්න ඕනේ. එහෙමත් නැත්නම් අර සබ්බේ සංඛාරා අනිච්චාදි සබ්බේ සංඛාරා දුක්ඛාදි සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත් නිබ්බින්දති දුක්ඛේ. මේ දුකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් එතෙන එතෙන දිමයි. ඒ සමග්ගෝ විමුක්තිය. ඒ වගේම බුදුහාර විග්‍රහ කරලා තියෙන බොහොම පැහැදිලිව මොකද්ද මේ විපස්සනාව කියන්නේ කියලා. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. මේ වර්තමාන මොහොතේ පච්චුප්පට්ඨිතා හොති. එහෙමත් නැත්නම් පච්චුප්පන්නංච යෝ ධම්මං මේ වර්තමාන මොහොතේ කරන්නේ. මේ වර්තමාන මොහොතේ රාගය උපදින්නේ, මේ වර්තමාන මොහොතේ ద్వේෂය උපදින්නේ, මේ වර්තමාන මොහොතේ මෝහය උපදින්නේ. අන්න ඒ උපදින උපදින තැන ඒක උදුරලා දමන්න ඕන. ඒක තමයි බුදුහාරෝ දේශනා කරන විපස්සනා. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන බුදුහාඳුර විපස්සනාව වශයෙන් මොකක්ද දේශනා කරලා තින්නේ. අපි ඒකට තමයි කියන්නේ මරණානුස්සතිය කියලා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං නහි සීලවතන් හේතු uppajjati තථාගතෝ අට්ඨක්කරා තීනි පදා සම්බුද්ධේන ප්‍රකාශිත. බුදුවරයෙක් ලෝකෙට බිහි වෙලා අපිට කියලා දෙන ධර්මය මෙන්න මේකයි. මෙන්න මේ කෙලෙස් කපන්න නම්, මෙන්න මේ විපස්සනා වඩන්න නම්, මෙන්න මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන ආයුධය භාවිතා කරන්න කියලා. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන මේ සතර කමඨහන් තුල තියෙන මේ මරණානුස්සතිය, එහෙමත් නැත්නම් මේ මෙත්තානුස්සතිය උනත් මම දැන් අහනවා
එහෙනම් මේ මරණානුස්සතිය මෙන්න මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන කෙලස්කපණ ආයුධය මේ මරණානුස්සතිය බුදුහාමුදුරුව අපිට කොච්චර වෙලාවක් වඩන්න කියලා තියෙනවද? පැයක් වඩන්න කියලා තියෙනවද? දවසක් වඩන්න කියලා තියෙනවද? මාසයක් වඩන්න කියලා තියෙනවද? අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් 60ක් වඩන්න කියලා තියෙනවද? කොච්චර වෙලාවක්ද අපිට මේ මරණානුස්සතියවත් මෙන්න මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වඩන්න කියලා තියෙන්නේ? ඔන්නෝක අපි තීරුම් ගන්න ඕන. ඒක බොහොම පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් මෙන්න මේ වේලාම සූත්‍රයේදී. වේලාම සූත්‍රයේදී බුදුහාමර බොහොම පැහැදිලිව මෙන්න මේ අපි කරන ක්‍රියාකාරකම් වල ආනිසංස පිළිවෙලක් විග්‍රහ කරනවා. මුලින් පින්කම් විග්‍රහ කරනවා, ඊට පස්සේ පින්කම් කුසල් බවට පත් වෙනකොට මෙන්න මේ අපි කරන ක්‍රියාකාරකම් වල ආනිසංස පිළිවෙලක් අනුපූරක පිළිවෙලට විග්‍රහ කරලා තියෙනවා. අපි තේරුම් ගන්න ඕන මෙන්න මේක එහෙනම්. මොකද්ද අඩුමානුසංශ තියෙන ක්‍රියාකාරය? මොකද්ද අඩුමානුසංශ තියෙන පින්කම? ඒක තමයි තිරිසනුන්ට දෙන දාන. තිරිසනුන්ට දෙන දානට වඩා ආනිසංශ වැඩි කාට දෙන දානේද? දුස්සීලීන්ට දෙන දානේ. දුස්සීලීන්ට දෙන දානට වඩා ආනිසංශ වැඩි පෘථග්ජන සිල්වතුන්ට දෙන දානේ. 1000ක් පෘථග්ජන භික්ඛූන්ට දෙන දානට වඩා ආනිසංශ වැඩි ඒක සෝතාපන්නයෙකුට දෙන දානේ. සෝතාපන්නෙන් 100කට දෙන දානට වඩා ආනිසංශ වැඩි ඒක සකදාගාමීකට දෙන දානේ. සකදාගාමීන් 100කට දෙන දානට වඩා ආනිසංස වැඩි ඒක අනාගාමීකට දෙන දාන. අනාගාමීන් 100කට දෙන දානට වඩා ආනිසංස වැඩි ඒක අරහතන් වහන්සේ නමකට දෙන දාන. අරහතන් වහන්සේලා 100 නමකට දෙන දානට වඩා ආනිසංස වැඩි ඒක පසේබුදුවරයෙකුට දෙන දාන. පසේබුදුවරුන් 100 නමකට දෙන දානට වඩා ආනිසංස වැඩි ඒක ලෞතර බුදු කෙනෙකුට දෙන දාන. බුදුහාමුදුරන්ට දාන දෙනවට වඩා ආනිසංස වැඩි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දාන. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දානට වඩා ආනිසංස වැඩි සතර දිසාවෙන් වඩින මහා සංඝයාට නවතින්න ආරාමයක් හදලා දීපුවම ඔන්න උතනින් ඔය කියන පින්කම් වල ආනිසංස ඉවරයි. ආමිෂ පූජාවේ ආනිසංස උතනින් නවතිනවා. දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙන්න මේ ආරාම පූජාවට වඩා ආනිසංස වැඩි. මොනා කරපුවාමද? ප්‍රසන්න චිත්තෝ බුද්ධාංච ධම්මාංච සංඝාංච සරණං ගච්ඡේ. දැන් බුදුහාමුදුරෝ පෙන්ලා දෙනවා ප්‍රසන්න චිත්තෝ බුද්ධාංච ධම්මාංච සංඝාංච සරණං ගච්ඡේ කියන ක්‍රියාකාරකමට වඩා ආනිසංස වැඩි මෙන්න මේ පංචශීල ප්‍රතිපදාවේ පිහිටියම. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා මෙන්න මේ ප්‍රසන්න චිත්තෝ බුද්ධාංච ධම්මාංච සංඝාංච සරණං ගච්ඡේ කියන ක්‍රියාකාරකමත් කරලා මෙන්න මේ පංචශීල ප්‍රතිපදාවේ පිහිටියටත් වඩා ආනිසංස වැඩි ඒ ක්‍රියාකාරකම් කරලා මොනා කරපුවාමද? මෙන්න මේ මල් සුවඳක් දැනෙන තරම් වෙලාවක් ගන්ධූහන මත්තම්පි මෙත්ත චිත්ත මල් සුවඳක් දැනෙන තරම් වෙලාවක් මොනා කරපුවාමද? මෙත්ත චිත්‍රා මෙන්න මේ මෙත්තානුස්සතිය වඩපුහාම එක තේරුම් ගන්න. එහෙනම් දැන් මේ දක්වා කියාපු පින්කම් සහ මෙන්න මේ ආනිසංස තියෙන ක්‍රියාකාරකමේ වැඩි මානිසංස තියෙන්නේ මෙන්න මේ මල් සුවඳක් දැනෙන තරම් වෙලාවක් මෙත්තානුස්සතිය වඩපුහාමයි. හැබැයි දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා ඔය මේ දක්වා කියාපු සියලුම පින්කම් සහ ඒ ක්‍රියාකාරකම් ඔක්කොම එකට තියලා කෙරුවටත් වඩා ආනිසංස වැඩි මොනා කරපුහාමද? ඒ කියන්නේ දැන් මම මේ දක්වා කියාපු සියලුම පින්කම් ඒ කියන්නේ ඔන්න දැන් අපි ගමේම ඉන්න තිරිසනුන්ට දාන දෙනවා. ගමේම ඉන්න දුස්සීලීන්ට දාන දෙනවා. 1000ක් පෘථග්ජන භික්ඛුන්. 100ක් සෝතාපන්නිය, 100ක් සකදාගාමී, 100ක් අනාගාමී, 100ක් අරිහතුන් වහන්සේලා, 100ක් පසේබුදුර බුදුහාමුදුරුවොත් වඩම්මලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දානෙත් දීලා ආරාම පූජාවකුත් කරලා තුනුරුවන් සරණත් ගිහිල්ලා පංචශීල ප්‍රතිපදාවෙත් පිහිටලා මෙන්න මේ මල් සුවඳක් දෙන්න තරම් වෙලාවක් මෙත්තානුස්සතිය වැඩුවටත් වඩා ආනිසංස වැඩි මොනා කරපුවාමද? අසුරු සෙනක් අච්චරා සංඝත මත්තම්පි අසුරු සෙනක් තරම් වෙලාවක් තුල මොනා කරපුවාමද? අනිච්ච සංඥාව වඩපුවාම. ඒ කියන්නේ මෙන්න මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරපුවාම, ඒ කියන්නේ මරණානුස්සතිය වඩපුවාම. එහෙනම් බුදුහාමර බොහොම පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං හෙවත් මේ මරණානුසතිය කොච්චර වෙලාවක්ද වඩන්න ඕනි කියලා. කොච්චර වෙලාවක්ද? අසුරු සෙනක්.
තව තැන්වල විග්‍රහ කරලා තියෙනවා මෙන්න මේ ඇස්පිල්ලමක් ගහන තරම් වෙලාවක් කියලා. අපි එහෙනම් තේරුම් ගන්න ඕන. ඇයි බුදුහාමුදුරුව අපිට ඔච්චර කුඩා වෙලාවක් දීලා තියෙන තිබුණානේ පැය දෙකක් දවසක් මාසයක් අවුරුදු 25 30 40 60 70 වත් දෙන්න. අපි තේරුම් ගන්න ඕන අපිට කොච්චර වෙලාවක් යනවද දේශේ උපදින්න? ආසුරු සෙනයි. අපිට කොච්චර වෙලාවක් යනවද රාගේ උපදින්න? ආසුරු සෙනයි. එහෙනම් බුදුහාමුදුරුව දේශනා කරනවා නම් පච්චුප්පන්නච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති කියලා අපිට සිද්ධ වෙනවා අන්න ඒ අසුරු සනක් තුල ඒ රාගයේ දේශයේ මෝහයේ උපදින අසුරු සනක් තුල ඒක උදුරා දාන්න. අන්න එහෙම දක්ෂයෙක් වෙන්න වෙනවා. ඒකයි තීරුම් ගන්න ඕන. ඒක බොහොම පැහැදිලිව අපි තීරුම් ගන්න ඕන. බුදුහාමුදුරුව කොච්චර වෙලාවක් මේ අනිච්චං දුක්ඛ විපරිණාම ධම්මං අපිට මෙනෙහි කරන්න කියලා තිනවද? අසුරු සනක්. කොච්චර වෙලාවක් අපිට මෙත්තානුසතිය වඩන්න කියලා තිනවද? මාල් සුවඳක් දෙන්න තරම් වෙලාවක්. ගන්ධු හන මත්තම්පි මෙත්ත චිත්තං අච්චර සංඝත මත්තම්පි අනිච්ච සංඥා. ඒක නිසා මේකයි බුද්ධ වචනය. ඒක නිසා කවුරු හරි යනවා නම් පැයක් මෙත්තානුසතිය වඩන්න ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කවුරු හරි යනවා නම් පැයක් මෙන්න මේ අනිච්චං දුක්ඛ විපරිණාම ධම්මං වඩන්න ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක බුදුහාමුදුරුව පෙන්වලා දෙන ක්‍රමවේදය නෙමෙයි. ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. ඒක බුදුහාමුදුරුව පෙන්වලා දෙන ක්‍රමවේදය නෙමෙයි. එහෙමනම් දැන් අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ බුදුහාමුදුරුව පෙන්වලා දෙන ක්‍රමවේදයට සතර කමඨහන් අපි අසුරු සනක් තුල වැඩනවා නම් අන්න එහෙමනම් අපිට පුළුවන් රාගේ විිත රාගේ කරන්න, ද්වේෂේ විිත ද්වේෂී කරන්න, මෝහේ විිත මෝහී කරන්න මේ වර්තමාන මොහොතේ අසුරු සනක් තුල. ඒකට දක්ෂයෙක් වෙන්න ඕන. මුලින්ම බෑ. නමුත් අපි පුරුදු පුහුණු වුණාම මේක කරන්න පුළුවන්. මොකද රාගයේ උපදින්නේ අපේ සිතේ, දේශයේ උපදින්නේ අපේ සිතේ. එහෙනම් වර්තමාන මොහොතේ තමාගේ සිතේ සිද්ධ වෙන වෙනස හඳුනා ගන්න පුළුවන්. දක්ෂයෙක් වෙන්න ඕන. කරන්න පුළුවන් දෙයක්. ඒකයි තේරුම් ගන්න ඕන. එහෙමනම් දැන් අපි තේරුම් ගමු. අපි මෙන්න මේ විදිහට සතර කමඨහන් වඩලා සමුදය නිරෝධ කරනකොට තමයි සෝතාපන්න ඵලයට පත් වුනේ. ඒක තේරුම් ගන්න ඕන අපි. ඒ වගේම දැන් අපි එහෙනම් තේරුම් ගමු මෙන්න මේක. කවුරු හරි අපෙන් අහනවා ඔය මම අර කලින් කිව්ව විදිහට බුද්ධ දේශනාව දන්නේ නැති, මෙන්න මේ මාගදී වචන දන්නේ නැති, අපි මේ කියන කිසියම් දෙයක් තේරෙන්නේ නැති වෙනත් ආගමක කෙනෙක්, වෙනත් රටක කෙනෙක්, එක්කොළමෙක් අපෙන් අහනවා ඔය සතර කමඨහන් වඩනවා කියලා මොනාද ඕගොල්ලෝ කරන්නේ? ඕක මට ටිකක් පැහැදිලිව විද්‍යාත්මකව පෙන්වන්න කියලා. සතර කමඨහන් වඩනවා කියලා ඕගොල්ලෝ මොකද කරන්නේ? ඕක මට පොඩ්ඩක් විද්‍යාත්මකව පැහැදිලිව පෙන්වලා දෙන්න කියලා. අපි කොහොමද එහෙනම් මේක මේ ළමයෙකුට තේරුම් කරලා දෙන්නේ? පිටත් පුද්ගලයෙකුට තේරුම් කරලා දෙන්නේ සතර කමඨහන් වඩනවා කියලා මෙන්න මේ වෙන දෙයක් අපි කරන්නේ අධ්‍යාත්මික වශයෙන් කියලා. අනේක විග්‍රහ කරන්ඩ මම පොඩි සටහනක් හදාගත්තා. දැන් අපි දන්නවා මේ අපි ඉස්කෝලේ ඉගෙනගෙන තිනවනේ මේ වේදනාව මනින්ද ඒකකයක් හදලා තිනවා. මොකක්ද ඒකට කියන්නේ? ඒකට කියන්නේ ඩොල් කියලා. එතකොට අපි ඉස්කෝලේ ඉගෙනගෙන තිනවා මේ ගැබිනි මවක් දරුවෙක් ප්‍රසූත කරනකොට ඩොල් 7ක වේදනාවක් විඳිනවා කියලා. අන්න ඒ වගේ අපිටත් පුළුවන් වුණොත් මේ රාගයට රාගයේ මනින්ද ඒකකයක් හදාගන්න. ద్వේෂයේ මනින්ද ඒකකයක් හදාගන්න. ළමයින්ට තේරුම් කිරීම සඳහා මම මේ කියන්නේ. තමාරට ඉස්සරහට එහෙම හදයි. රාගයේ මනින්ද කොච්චරක් රාගී ඉපදුනාද? කොච්චරක් ద్వේෂයේ ඉපදුනාද? දැන් අපේ අම්මලා තාත්තලා නම් දන්නා මේ ద్వේෂයේ උපදින ප්‍රමාණය කියනවනේ රතු කට්ට පන්නන්න එපා කියලා. ඔන්න දැන් මගේ රතු කට්ට පැනගෙන යන්නේ කියලා. අන්න ඒ වගේ අපි මේ ළමයෙකුට පැහැදිලිව අපි හිතමු ඉස්කෝලේ විද්‍යාව පන්තියක කොහොමද මේක විග්‍රහ කරන්නේ? මොකද්ද මේ සතර කමඨහන් වඩනවා කියලා කරන ක්‍රියාකාරකම්? මෙන්න මේකයි තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගන්න මම පොඩි උදාහරණයක් දෙන්නම්. පොඩි සරල උදාහරණයක් දෙන්නම්. ඔන්න දැන් අපි ඔය ඕ ලෙවල් පන්ති වල වගේ දැන් විභාගයක් එහෙම කිට්ටු වෙලා තියෙනකොට අපි මොකද කරන්නේ? අපි හරියට ඉගෙන ගන්න නැහැ, පාඩම් කරන්නේ නැහැ.
ඉතින් අපේ ලක්ුණු අඩුයි. ඉතින් අපේ අම්මා මොකද කියන්නේ? අපේ තාත්තට කියනවා මෙන්න කොල්ලා ඉගෙන ගන්න නැහැ, පාඩම් කරන්න නැහැ. ඉගෙන ගන්න උනන්දු වෙන්නේ නැහැ, කොයි වෙලෙත් TV බල බල ඉන්නවා කියලා. තාත්තා එතන මොකද කරන්නේ? අපිට දානවා නීතියක්. තාත්තා අපිට නීතියක් දානවා. මොකද දාන්නේ? ආයේ විභාගේ ඉවර වෙනකන් TV බලලා අහුවෙන්න එපා කියලා. අහුවුණොත් පට්ට ගහනවා කියලා. ඔන්න ඔය විදිහට තාත්තා අපිව බය කරනවා. තාත්තා අපිව බය කරා. අපි තාත්තට බයයිනේ. අපි තාත්තට බයයි. ඒක නිසා දැන් මොකද කරන්නේ? අපි දැන් දන්නවා TV බලලා අහුවුණොත් ගුටි කන්න වෙනවා. එහෙම වුණාට ඉතින් අපි මොකද කරන්නේ? අපි දැන් ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා හෙමීට බත් කාලා කරලා මොකද කරන්න පටන් ගන්නෙ? ඒ කරන්න එපා කියපු වැඩේ කරන්න යනවා. ටීබල්. ඔන්න දැන් දවසක් මෙන්න මේ විදිහට TV එක අර රිමෝට් කන්ට්‍රෝල් එක අරගෙන අර ඕන් කියන බටන් එක ඔබනවා. ඕන් කියන බටන් එක ඔබනවා. ඒ ඕන් කියන බටන් එක ඔබනකොටම මම හිතාගෙන හිටියේ තාත්තා ගෙදර නැහැ කියලා. තාත්තගේ කටහඬ ඇහෙනවා. තාත්තගේ කටහඬ ඇහෙනවා අර මම ඕන් කියන බටන් එක ඔබනකොටම. මන් දන්නවා දැන් මම දැන් ගුටි කන්න වෙනවා. ඒක නිසා මම මොකද කරන්නේ? වහාම ඕෆ් කියන බටන් එක ඔබනවා. මොකද්ද අපි ඔය කරපු ක්‍රියාකාරකම්? අපි අර TV එක ඕන් කරනවා කියලා මොකද කළේ? අර රිමෝට් කන්ට්‍රෝල් එකෙන් එක්තරා සංඛ්‍යාතයක් නිකුත් කළා, ෆ්‍රීකවෙන්සි එකක් නිකුත් කළා. ඒ වගේම අපි ඕෆ් කියලා බටන් එක ඔබලා මොකද්ද කළේ? අර කලින් සංඛ්‍යාතයට සමාන හැබැයි ප්‍රතිවිරුද්ධ සංඛ්‍යාතයක් නිකුත් කළා. ඒක නිසා අර අසුරු සැනක් තුල අර TV එකේ ස්ක්‍රීන් එක ඇරුණයි වැහුණා. TV එකේ ස්ක්‍රීන් එක ඇරුණයි වැහුණා. අපි සතර කමටහන් වඩනවා කියලා කරන්නේ ඔන්න ඔය ක්‍රියාකාරකමමයි. අපි දන්නවා රාගය උපදිනවා කියන එක වැරද්දක්. ద్వේෂය උපදිනවා කියන එක වැරද්දක්. නමුත් එහෙම වුණාට අපේ සිතේ මොකද වෙන්න යන්නේ? රාගයක් උපදින්න එනවා. ద్వේෂයක් උපදින්න එනවා. අපි දැනගත්තනම් දැකගත්තනම් වහාම අර ප්‍රතිවිරුද්ධ සංඛ්‍යාතයක් නිකුත් කරන්න ඕන. මේකයි තේරුම් ගන්න ඕනේ. ඔන්න දැන් අපි තේරුම් ගන්න ඕනේ ඒ වගේම. අපි විග්‍රහ කරලා තියෙනවානේ. රාගයක් උපදින්නයි යන්නේ. රාගයක් උපදින්නයි යන්නේ. ඔන්න දැන් රාගයක් උපදින්නයි යන්නේ. හැබැයි අපි තේරුම් ගන්න ඕන. රාගයක් උපදිනවා කියන්න මීට කලින් මොකද්ද ඉපදිලා තියෙන්නේ? අපි දැන් විග්‍රහ කරලා තියෙනවානේ. මෝහය ඉපදිලත් ඉවරයි. මෝහය නැතුව රාගය උපදින්නේ නැහැ. මෝහය නැතුව ద్వේෂය උපදින්නෙත් නැහැ. ඒකයි තේරුම් ගන්න ඕනේ. එහෙනම් රාගයක් උපදිනවා කියන්නේම මෝහයක් ඉපදී කියලායි තියෙන්නේ. ඉපදිලායි තියෙන්නේ. අන්න දැන් කෙසේ වෙතත් අපි රාගයක් ඉපදුනා කියලා දැනුණා. පජානාති වුණා. එතකොට අපි තේරුම් ගන්න ඕන මෝහය ඉපදිලායි තියෙන්නේ. මේ තියෙන්නේ අපේ අර ඉස්කෝලේ කියපු විදිහට මෝහය මනින මීටරේ. මේ තියෙන්නේ රාගය හෝ ద్వේෂය මනින මීටරේ. අපි දන්නවනා මෝහය උපදින්නේ මනෝමය කායයි, රාගය හෝ ද්වේෂය උපදින්නේ චිත්තජ කායයි. නමුත් දැන් අපි වර්තමාන මොහොතේ පජානාති වුණා, දැකගත්තා තමාගේ සිතේ රාගයක් උපදින්නයි යන්නේ. අපි දැන් සතර කමටහන් වඩනවා නම් මොකද කරන්න ඕනේ? මෙන්න මේ රාගයට මොකද කරන්න ඕනේ? රාගයට මොකද කරන්න ඕනේ? වහාම අසුභානුස්සතිය වඩන්න ඕන. රාගයක් ඉපදීගෙන යන්නේ කියලා දැනගත්ත ගමන් වහාම අසුභානුස්සතිය වඩන්න ඕන.
අසුභානුස්සතිය වඩන්ට ඕන. අන්න එහෙනම් ඒ රාගාරමුණට උපදීන්න දුන්නේ නැහැ. වහාම අසුභානුස්සතිය වැඩුවා. අන්න එහෙනම් රාගය සමතේකටපත් වුණා. මොකද අපිට එකවර අරමුණු දෙකක් ගන්න බැහැ. ඒක නිසා මේ රාගාරමුණ අත්හරින්න වුණා. අසුභානුස්සතිය වැඩුවා. අන්න එහෙමනම් දැන් චිත්තය මොකෙන්ද පිරුණේ? අසුභානුස්සතියෙන් පිරිසිදු වුණා. රාගයෙන් අපිරිසිදු වෙන්නයි ගියේ. හැබැයි දැන් අසුභානුස්සතිය වැඩුවා. අසුභය මෙනෙහි කළා. අන්න දැන් සමතයකට පත් වුණා. දැන් බුදුහාමුදුරුවෝ කිව්වනේ සමතයකට පත් වුණාට විතරක් මදි. මොකද කරන්න ඕනේ? විපස්සනාවත් වඩන්න ඕන. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරන්න ඕන. දැන් අපි අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරනවා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරපුවාම මොකද වෙන්නේ? දැන් මෙන්න මේ අර නිච්ච සුඛාත්ත භාවයනුත් මිදී නිදහස් වෙනවා. අන්න එහෙනම් ඒ වර්තමාන මොහොතේ සමතයයි විපස්සනාවයි වැඩිම තුල චිත්තජ කායත් පිරිසුදු කරගත්තා, මනෝමය කායත් පිරිසුදු කරගත්තා. මේ ක්‍රියාවලි දෙක කරන්න බුදුහාමුදුර අපිට කොච්චර වෙලාවක්ද දීලා තියෙන්නේ? අසුරු සෑනක්. ඔන්න දැන් අපි හිතමු අපිට රාගයක් නෑ ආවේ. අපි හිතමු අපිට දැන් ද්වේෂයක් උපදින්නයි එන්නේ, ඉපදීගෙනයි එන්නේ. ද්වේෂයක් ඉපදීගෙනයි එන්නේ. අපි තේරුම් ගන්න ඕන දැන් ද්වේෂයට තනියම උපදින්න පුළුවන්ද? බෑ. ද්වේෂයට කලින් මෝහය ඉපදිලා තියෙන්න ඕන. අන්න එහෙනම් මෝහය ඉපදුණා. ඔන්න දැන් ද්වේෂය ඉපදීගෙනයි එන්නේ. පජානාති වුණා. මොකද කරන්න ඕනේ? වහාම වහාම මෙත්තානුස්සතිය වඩන්න ඕන. මෙත්තානුස්සතිය වඩන්න ඕන. අන්න එහෙනම් අර ද්වේෂ අරමුණ අත්හැරෙනවා, මෙත්තානුස්සතිය වැඩෙනවා. අන්න දැන් එහෙනම් චිත්තය මෛත්‍රියෙන් පිරෙනවා. සමතේකටපත් වුණා. දැන් ඇද්දේ බෑ. වහාම මොකද කරන්න ඕනේ? මරණානුස්සතිය වඩන්න ඕන. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරන්න ඕන. අන්න එහෙමනම් අර නිච්ච සුඛත් භාවයෙන් මිදී නිදහස් වෙලා මනෝමය කායත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම කියන එකෙන් පිරෙනවා. ඕකයි තේරුම් ගන්න ඕන. ඒක නිසා අපි අර රිමෝට් කන්ට්‍රෝල් එකෙන් කළෙත් ඔය වගේ වැඩක්ම තමයි. අර රිමෝට් කන්ට්‍රෝල් එකෙන් කළෙත් ඔය වගේ වැඩක්. ඔන් කියන එක බටන් එක ඔබපු ගම එක්තරා සංඛ්‍යාතයක් නිකුත් වෙනවා. දැන් මේ රාගයක් උපදිනවා කියන්නේත් එක්තරා සංඛ්‍යාතයක් තමයි උපදින්නේ. ද්වේෂයක් උපදිනවා කියන්නේත් එක්තරා සංඛ්‍යාතයක් තමයි උපදින්නේ. අපි තේරුම් ගන්න ඕන ඒක. අපි ඉස්කෝලේ ගිහලා ඉගෙනගෙන තියෙනවා. ඒතකොට ඉස්කෝලේ අපිට කියලා දීලා තියෙනවානේ අපි මේ ඉන්නේ සංඛ්‍යාත වලින් පිරිච්ච ජලාශයක කියලා. අපි මේ ඇහෙනේවා දකිනේවා මේ ගෝචර වෙන ඔක්කොම සංඛ්‍යාත. මේ තුල සිද්ධ වෙන්නේ එක්තරා එක දිගට මොහොතක් මොහොතක් පාසා සිද්ධ වෙන ශක්ති මාරු වීමක්, වෙනස් වීමක්, ගලණය වීමක් කියලා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන අර ඔන් කියන බටන් එක බපුවාම අපි එක්තරා සංඛ්‍යාතයක් නිකුත් කළා. ඒක වැරදි කියලා දැනගත්තා. ඒක මිදී නිදහස් වෙන්න ඕන කියලා දැනගත්තා. වහාම ඒකට සමාන හැබැයි ප්‍රතිවිරුද්ධ සංඛ්‍යාතයක් නිකුත් කළා. එතකොට අර ටීවී එකේ ස්ක්‍රීන් එක ඇරෙනවත් සමගම ස්ක්‍රීන් එක වැහුණා. අන්න ඒකම තමයි අපි සිතේ කරන්ටත් ඕනේ. රාගයක් කියලා අරමුණක්, රාග අරමුණක් රාගාරමුණක් උපදින්නේයිද? වහාම අසුභානුස්සතිය වඩන්ට ඕන. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරන්න ඕන.
ද්වේෂාරමුණක් උපදින්ටයිද වහාම මෙත්තානුස්සතිය වඩන්ට ඕන අනිච්චං දුක්ඛං විපරණාම ධම්ම වඩන්ට ඕන. මෙන්න මේක අපි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා මෙන්න මේ ක්‍රියාවලිය ළමේකට උනත් තේරුම් ගන්න පුළුවන්. බොහොම සරල ක්‍රියාකාරකමක් තමයි මේ සතර කමටහන් වඩනවා කියලා අපි කරන්නේ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන අපිට මේ ක්‍රියාකාරකම කරන්න පුළුවන් මෙන්න මේ වර්තමාන මොහොතේ. රාගයේ උපදින වෙලාවේ, ద్వේෂයේ උපදින වෙලාවේ. මෙන්න මේක අපි තේරුම් ගන්න ඕන. ඒකයි මම මෙම් පෙන්නලා තියෙන. ඕන්න දැන් රාගයක් උපදින්නයි එන්නේ. මොකද කරන්න ඕනේ? වහාම අසුභානුසතිය වඩන්න ඕන. අසුභානුසතිය වඩපු ගමන් මරණානුසතිය වඩන්න ඕන. අන්න එහෙනම් අපිට අසුභානුසතිය වඩලා මෙත්තානුසතිය වඩලා රාගයයි ද්වේෂයයි සමතේකටපත් කරගන්න පුළුවන්. මරණානුසතිය වඩලා විපස්සනාව වඩන්න පුළුවන්. එහෙමනම් අපි අර චිත්තයත් පිරිසුදු කරගන්නවා, මනත් පිරිසුදු කරගන්නවා. මේක තවත් විදිහකට කිව්වොත් මෙන්න මෙහෙම තේරුම් ගන්නත් පුළුවන්. මේක ගහක්. මෙන්න මේ මෝහ මුලෙන් ඇවිල්ලා තිනවා ගහක්, කෙලෙස් ගහක්. මෙහෙම ගහ වර්ධනය වෙලා අතු දෙකක් බෙදිලා තිනවා. එකක් තමයි රාගය, එකක් තමයි ද්වේෂය. අපි මේ රාගය කියන අත්තයි ද්වේෂය කියන අත්තයි తాවකාලිකව කපලා දානවා. කපලා දානවා. එනේ ඒක එතකොට తాවකාලිකයි. ඒක තමයි චේතෝ විමුක්තිය, සමතය. හැබැයි අපි දන්නවා මේ කඳ තියෙනකන්, මුල තියෙනකන් ආපහු දලු දානවා. එහෙනම් බුදුහාරෝ කියන්නේ මේ කෙලෙස් ගහ යටින්ම කපන්න ඕන, කඳින්ම කපන්න ඕන. එහෙම කපනවා නම් අපි මෝහයෙනුත් නිදහස්, රාගයෙනුත් නිදහස්, ద్వේෂයෙනුත් නිදහස්. අන්න එහෙමනම් අපිට පඤ්ඤා විමුක්තියත් උදා කරගන්න පුළුවන්. චේතෝ විමුක්තියත් උදා කරගන්න පුළුවන්. ඒකයි කිව්වේ රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බාන. ඒ වගේම බුදුහාමුදුරුව මේ භාවනාවට, මේ බුදුහාමුදුරුව පෙන්වලා දෙන මේ ආනාපාන සති සමාධිය හෙවත් මේ චතුරාරක්කා භාවනාවට බුදුහාමුදුරුව මේ භාවනාවට අර්ථකථන දීලා තියෙනවා. භාවනාව කියන එකේ තේරුම මෙන්න මේකයි. භාවනාව කියන එකේ අර්ථකථනය මේකයි කියලා අර්ථයක් දීලා තිනවා බුද්ධ භාවනාවට. එකක් තමයි මෙන්න මේ අනතිවත්ත නට්ඨේන භාවනාව. අනතිවත්ත නට්ඨේන භාවනාව. මොකද්ද මේ අනතිවත්ත නට්ඨේන භාවනාව කියන්නේ? මෙන්න මේකයි. අර රාගයක් හෝ ద్వේෂයක් උපදින්ට එනකොට ඒ අරමුණ අත්හැරලා, ඒ කියන්නේ සිත අපිරිසිදු වෙන අරමුණ අත්හැරලා සිත පිරිසිදු වෙන අරමුණක් භාවිතා කරනවා. ඒකයි තේරුම් ගන්න. ඒකට කියනවා අනතිවත්ත නට්ඨේන භාවනා කියලා. අන්න එතකොට තමයි ඕන් ඔය කියන ආන පාන හෙවත් අස්ස පස්ස කියලා සිද්ධ වෙන්නේ. අනතිවත්ත නට්ඨේන භාවනා. මේකට බුදුහාමුදුරුවෝ බොහොම ලස්සන උදාහරණයකුත් දීලා තියෙනවා. අපි හිතමු ලෑල්ලකට ඇණයක් ගහලා තියෙනවා. අපි හිතමුකෝ ලී ඇණයක් කියලා. ලෑල්ලකට ලී ඇණයක් ගහලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා වඩුවෙක් කොහොමද මේ ඇණය මේ ලෑල්ලෙන් පන්නන්නේ කියලා. කොහොමද පන්නන්නේ වඩුවෙක්? එදා කාලේ වඩුවෙක්. බුදුහාරෝ කියනවා මෙන්න මෙහෙම, මේ වඩුවා අර ඇනේට වඩා හීනි ඇනයක් ගන්නවලු. අර ඇනේට වඩා හීනි ඇනයක් ගන්නවලු. අරගෙන අර ඇනේට අනිත් පැත්තෙන් තියලා මිටියෙන් ගහනවා. එතකොට අර ලොකු ඇනේ එළියට යනවා. ඒ සිදුර ලොකු නිසා හීනි ඇනෙත් ආපහු ගන්න පුළුවන්. එහෙනම් මොකද ලොකු ඇනේ? ලොකු ඇනේ තමයි එහෙනම් මෙන්න මේ කියන ද්වේෂය. එහෙනම් මොකද්ද හීනියනේ? ඒක තමයි මෙත්තානුස්සතිය. බොහොම සරලයි. ඒකට බුදුහාරෝ කියනවා ඒක තමයි අනතිවත්ත නට්ඨේන භාවනා කියන්නේ කියලා. අන්න එතන තමයි අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් අස්ස පස්ස
සිත අපිරිසිදු වෙනදී එළියට දාන්න ඕන, ඒක අත්හරින්න ඕන, ඒ අරමුණ අත්හරින්න ඕන, පිරිසිදු අරමුණක් ගන්න ඕන. ඊට පස්සේ බුදුහාරෝ දේශනා කරනවා භාවනාව කියන්නේ ඉන්ද්‍රියානං ඒක රසට්ඨේන අර්ථයයි. ඉන්ද්‍රියානං ඒක රසට්ඨේන, මොනවාද ඉන්ද්‍රිය? අන්න ඕකටයි මම අර ඉන්ද්‍රිය මොනවාද කියලා ඉස්සල්ලා විග්‍රහ කළේ. ඉන්ද්‍රියානං ඒක රසට්ඨේන, මේ ඉන්ද්‍රිය ඔක්කොම එකට ක්‍රියාත්මක කරවන්න ඕන. මොනවාද ඒ කියන්නේ ඉන්ද්‍රිය? අපි බලමු දැන්. අපි දැන් කියවනේ සුත්තවත් අරිය ශාවකයා අර කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා සෝතාපට්ටි අංග හතර පරිපූර්ණ කරගන්නවා. ඒවා තමයි සද්ධා ඉන්ද්‍රිය බල ගන්න උන බල. සද්ධා ඉන්ද්‍රිය බල ගන්න උන බල හතරක් තියෙනවා. ඒ තමයි සෝතාපට්ටි අංග හතර. විරිය ඉන්ද්‍රිය බල ගන්න උන බල හතරක් තියෙනවා. ඒ තමයි අපි විග්‍රහ කරලා තියෙන සතර සම්මප්පදාන, සතර ඉර්ධිපාදත් එක්ක ක්‍රියා කරවන්න ඕන. අපි විග්‍රහ කරලා තිනවනේ මේවා. අර නූපන් අකුසලය උපද්දවන්න දෙන්නේ නැතිව ඉන්න වෑයමක් දරන්න ඕන. ඒ උනාට අකුසලයේ උපදිනවා නම් උපන් අකුසලය ප්‍රහාණය කරන්න වෑයමක් දරන්න ඕන. ඒ උපන් අකුසලයේ ප්‍රහාණය කරන්න නම් නූපන් කුසලයේ උපදවා ගන්න වෑයමක් දරන්න ඕන. උපදවාගත්තු කුසලය භාවිතා කරන්න වෑයමක් දරන්න ඕන. එතන සතර සම්මප්ප්‍රදාන ක්‍රියාත්මක වෙනවා, සතර ඉර්ධිපාද ක්‍රියාත්මක වෙනවා. අන්නේ ක්‍රියාකාරකම් හතර සිද්ධ වෙන්න ඕන. අන්න එතකොට තමයි විරිය ඉන්ද්‍රිය බල ගැන්වෙන්නේ. සති ඉන්ද්‍රිය කියන්නේ අපි මේ කියන කරමින් ඉන්න සතර කමඨහන් හෙවත් සතර කමඨහන් කරනකොට මෙන්න මේ සතර සතිපට්ඨානෙ පරිපූර්ණ වෙනවා, ක්‍රියාත්මක වෙනවා. සමාධි ඉන්ද්‍රිය කියලා කියන්නේ මෙන්න මේ අරිය ධ්‍යාන හතරයි. පඤ්ඤා ඉන්ද්‍රිය කියන්නේ දැන් අපි මේ සෝතාපන්න ඵලයට පත් වෙනකොට පසක් කොට අධ්‍යක්ගත්තු චතුරිය සත්‍යයි. එහෙනම් දැන් මෙතන ඉන්ද්‍රිය පහක් තියෙනවා, බල 20ක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා භාවනාව කියලා කියන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය පහයි මෙන්න මේ බල 20යි එකට ක්‍රියාත්මක කරවන්න ඕන කියලා. අන්න ඒකට තමයි කියන්නේ ඉන්ද්‍රියානං ඒක රසට්ඨේන භාවනා කියලා. ඒ ඔක්කොම එකට ක්‍රියාත්මක කරපු නිසා තමයි අපි සෝතාපන්න ඵලයට පත් වුනේ, අපි චතුරාර්ය සත්‍ය දැකගත්තේ. එහෙනම් ඒ කෙලෙසයක් උදුරනකොට අපි මේ විස්සම බල ගන්වලා. ඒකයි තේරුම් ගන්න ඕන. කෙලෙසයක් ඉදුරා දැමුවා කියන්නේම මේ 20යි මේ බල 20යි මේ ඉන්ද්‍රිය පහයි බල ගන්වලා තියෙනවා. ඒක නිසා තමයි මේ චතුරාර්ය සත්‍ය පසක් කොට අත්දැක ගන්න පුළුවන් වුනේ. එහෙම නැත්තම් චතුරාර්ය සත්‍ය පසක් කොට අද්ද ගන්න බැරි වෙනවා. ඒක නිසා තමයි අපි අර සමුදේ නිරෝධ කරන්න පටන් ගත්ත මුල් දවසේ දැක චතුරාර්ය සත්‍ය දැක ගන්න බැරුව ගියා. ඇයි? මේ ක්‍රියාවලිය බල ගන්නවන්න පණ ගන්නවන්න බැරුව ගියා. ඒක නිසා බුදුහාරෝ කියන්නේ දිගින් දිගට දිගින් දිගට භාවිතාය බහුලීකතාය භාවිතාය බහුලීකතාය භාවිතාය බහුලීකතාය කියලා. අපි දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට මේක කරන්න ඕන. ඒ කරගෙන 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 යනකොට කොයි වෙලාවක හෝ මේ බල ගැන්වෙනවා මේ සිස්ටම් එක. කෙලස් කපනවා කියන එක බල ගැන්වෙනවා. මේක නිකන් හරියට අපි අර තනකොළ කපන මැෂින් එකක හරි ලෑම් මාස්ටර් එකක හරි අපි අර ස්ටාර්ට් කරන්න අදිනවා වගේ. පළවෙනි පාරයක් දැට මේක ස්ටාර්ට් වෙන්නේ නැහැ. මොකද කරන්න ඕනේ අපි? අදින්න ඕන. දිගින් දිගට අදින්න ඕන. එතකොට ඒක රත් වෙනවා. ඒ ක්‍රමවේදය ඒ පද්ධතිය ස්ටාර්ට් වෙනවා, ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වගේ අපි මේ විදිහට සමුදේ නිරෝධ කරගෙන 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 යනකොට කොයි හැම මොහොතක සමුදේ නිරෝධ වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. මේ ඉන්ද්‍රිය පහයි බල 20යි එකට ක්‍රියාත්මක වෙනවා. ඒකට කියනවා ඉන්ද්‍රියානම් ඒක රසට්ඨේන භාවනා කියලා. එහෙනම් මේක ක්‍රියාවලිය අපිට දැක ගන්න පුළුවන් වුණා කොහෙදද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක කියලා. අපි කියවන්නේ දැන් අපි මේ කතා කරන්නේ සෝතාපන්න පුද්ගලයෙක් තුල සිද්ධ වෙන දේ. මොකද සෝතාපන්න පුද්ගලයාට දැන් සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ මෙන්න මේ ධ්‍යාන සුවේ විඳින දැන් අපි මේ ඉන්නේ ධ්‍යාන උදා කරගත්තේ කොහොමද කියන එක විග්‍රහ කරන්නයි. ඒක නිසා දැන් මේ සෝතාපන්න ඵලයට පත් වුණා කියන්නේ සෝතාපන්න ඵලයට චතුරාරි සත්‍ය දැකගත්තා. චතුරාරි සත්‍ය හතරවෙනි සත්‍ය තමයි ධම්මානුධම්ම පටිපදා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා.
මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක වීම තුළ තමයි මෙන්න මේ ඉන්ද්‍රියානං ඒකරසට්ටේන භාවනාව කියන එක සිද්ධ වුණේ. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8කින් මෙන්න මේ විදිහට අපි විග්‍රහ කරපු ආකාරයට බලගැන් වෙනකොට ක්‍රියාත්මක වෙනකොට තීන සුචරිතය ඇති වෙනකොට මෙන්න මේ අරියෝ සම්මා සමාධි පූර්ණේ වෙනවා. එහෙනම් මේක ක්‍රියාත්මක වෙන්න නම් මොකද වෙලා තියෙන්න ඕනේ? ආංගර කියාපු පංචේන්ද්‍රියයි අර බල 20යි එකට ක්‍රියාත්මක වෙලා තියෙන්න ඕන. ඉන්ද්‍රියානම් ඒක රසට්ට එන වෙලා තියෙන්න ඕන. අනතිවත්තනට්ට එන වෙලා තියෙන්න ඕන. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ පරිපූර්ණ වුණා කියන්නේම එතන අපි කියුවානේ දැන් අපි චතුරාර්ය සත්‍ය දැකගත්තා. ඒ වගේම එහෙනම් මෙන්න මේ සමාධි ඉන්ද්‍රිය හැවත් අරිය ධ්‍යාන හතරත් අපි බල ගන්නවලා තියෙනවා. පරිපූර්ණ වෙලා නැතුවට. ඒක නිසා අපි එහෙනම් තේරුම් ගන්න ඕන. අපි මේ සතර කමඨහන් වඩනවා කියන ක්‍රියාකාරකම තුල බුදුහාරෝ දීලා තිනා මෙන්න මේ බුද්ධ භාවනාවට අර්ථකථනයක්. අනතිවත්ත නට්ටේන භාවනා, ඉන්ද්‍රියානන ඒක රසට්ටේන භාවනාව. ඒ වගේම අපි අර සමතේ ඉක්මවා ගොස් අර කෙලෙසේ උදුරා දැමුවා. ඒ කියන්නේ මේ සිතේ තැම්පත් වෙලා තියෙන ගැඹුරින් තැම්පත් වෙලා තියෙන අරමුණක් කෙලෙසයක් තමයි උදුරා දැම්මේ. ඒකට කියනවා තදූපග විරිය වහට්ටේන භාවනාව. මේ සිතේ තදින්ම තැම්පත් වෙලා තියෙන එක තමයි උදුරන්නේ. ඒකටම තමයි කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය කියලා. එතකොට දැන් මේ අපි සමුදය නිරෝධ කරනවා කියලා එක දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට කළානේ. අන්න ඒකට කියනවා ආසේවනට්ටේන භාවනා කියලා. එහෙනම් භාවනාව කියන්නේ අනතිවත්තන අර්ථය, ඉන්ද්‍රියානම් ඒකට ක්‍රියාත්මක කරනවා කියන අර්ථය, අර සිතේ වැරදි දේ උදුරනවා උදුරා දමනවා කියන අර්ථය, දිගින් දිගට භාවිතා කරනවා කියන අර්ථය. ඔන්න ඕකයි බුද්ධ භාවනාව. එහෙමනම් මෙන්න මේ ක්‍රියාවලිය හරහා තමයි සමත විපස්සනා කියන දෙක ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ ක්‍රියාවලිය හරහා තමයි සමුදය නිරෝධ වෙන්නේ. ඒ නිසා මේ ක්‍රියාවලිය කරගන්න බැරි නම් සමුදය නිරෝධ කරගන්න බැරි වෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ කියලා දෙනවා මෙන්න එහෙම දේශනා කරලා තිනවා. නිරෝධෝ අප්පජානත්ත. නිරෝධ කරගන්න බැරි නම් මොකද වෙන්නේ පුද්ගලයාට? ආගන්තාරෝ පුනබ්බව. අර දිගින් දිගට බීජ හදා මේ පැවැත්ම පවත්වාගෙන ආවා වගේම ඉදිරියටත් බීජ හදා හදා මේ පැවැත්ම පවත්වාගෙන යන්න වෙනවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන කෙනෙක් කියන්න පුළුවන් මට නම් බෑ ඔය එන කෙලෙසේ උදුරා දාන්න කියලා. සමහර අය මේකට කියනවා අපිට බෑ ඔය එන බෝලෙට ගහන්න කියලා. එනේන බෝලියට ගහන්න බැරි නම් ඉතින් සෙල්ලම් කරන්න බෑ. ඒකනේ සෙල්ලම් කරන ක්‍රමවේදය. දාන බෝලියට ගහන්න ඕ. එහෙම නැත්නම් ඉතින් ඒ ක්‍රීඩාවෙන් අයින් වෙන්න ඕ. අන්න ඒ වගේ එනේන අරමුණ තමයි අපිට උදුරා දාන්න පුළුවන්. යමෙක් කියනවා නම් මට නම් බෑ ඔය එනේන අරමුණ උදුරා දාන්න කියලා මොකද කරන්න පුළුවන්? අන්න ඒකට තමයි බුදුහාමුදුරු මේ භාවනා ක්‍රම හතරක් පෙන්වලා දීලා තියෙන්නේ. අපි මේ කතා කළේ මොන භාවනාව ගැනද? සමත විපස්සනා යුගනද්ද භාවනා. ඒක තමයි බුදුහාමුදුරුවෝ අපිට සතර සතිපට්ඨාන සූත්‍රයේදී නිර්දේශ කරලා තියෙන්නේ. ඒක නිසා බුදුහාරෝ පෙන්ලා දෙන්නේ මෙන්න මේ බුද්ධ භාවනාව මෙන්න මේ සමත විපස්සනා වශයෙන් ඒ අරමුණ එතන එතනදිම උදුරා දමනවා නම් සතර කමඨහන් වඩලා මෙන්න මේ ආකාරයට ඒ පුද්ගලයා එක්කෝ දවස් 7ක් අවුරුදු 7ක් ඇතුළත එක්කෝ අනාගාමි වෙනවා එක්කෝ අරිහත් වෙනවා. කවුරු හරි කියනවා නම් මට ඔය වැඩේ කරන්න බෑ එනේන අරමුණ මට උදුරා දමන්න බෑ කියලා ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා උග්ගටිතඤ්ඤ පුද්ගලයෙක් වෙන්න. බණ අහපු ගමන් මේ කෙලෙස් බැම්ම කපලා දාන්න. බුදුහාමුදුරුවෝ එහෙම ක්‍රමයකට පෙන්වලා දීලා තියෙනවා. ඒකට කියනවා ධම්ම උද්දච්ච විග්‍රහිත මානසං කියලා.
ඉතින් බුදුහාර බොහොම පැහැදිලිව පෙන්ලා දීලා තියෙනවා මේක කෙනෙකුට දවස් 7නොත් කරන්න පුළුවන් දවස් 6නොත් කරන්න පුළුවන් දවස් 5නොත් කරන්න පුළුවන් දවස් 4නොත් උනත් කරන්න පුළුවන් දවස් 2නොත් කරන්න පුළුවන් එක රාත්‍රියකින් උනත් කරන්න පුළුවන් කියලා. හැබැයි ඒකට නම් අර උග්‍රතඤ්ඤ පුද්ගලයෙක් වෙන්න ඕන. ප්‍රඥානුසාරී පුද්ගලයෙක් වෙන්න ඕන. ඒක නිසා මෝඩෙක් කිව්වට කියන්නේ උග්‍රතඤ්ඤ නෝන පුද්ගලයෙක් කිව්වට මට බය වැඩේ කරන්න කියලා මට ඔය එනේන අරමුණට උදුරා දාන්න බෑ. කරන්න දෙයක් නැහැ. එහෙමනම් උග්‍රතඤ්ඤ පුද්ගලයෙක් වෙන්න ඕන. එහෙමනම් බණ ඇහුවයි එක්ක එදාම සෝතාපන්නයි එදාම අරිහත් දවස් 7ක් ඇතුළත අරියත් භාවයෙන් ගමන අවසන් කරන්න පුළුවන්. ඒක තේරුම් ගන්න ඕන. වෙන කරන්න දෙයක් නැහැ. බුදුහාමුදුරුව අපිට පෙන්නලා දීලා තියෙන නිර්දේශ කරලා තියෙන ක්‍රමවේදය තමා මෙන්න මේ සමත විපස්සනා යුගනද්ද ක්‍රමය. ඒක තමා අඩුම කාලයකින් වැඩිම ප්‍රතිඵල උදා කරගන්න පුළුවන් ක්‍රමවේදය. ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. ඒක තමයි බුදුහාරෝ නිර්දේශ කරලා තියෙන්නේ. ඒ වගේම සමත විපස්සනා යුගනද්දව භාවනා කරන්න පටන් ගත්ත පුද්ගලයෙකුට පුළුවන් ක්‍රමානුකූලව ඔහු අර එක්තරා සමතයකට පත් වෙන නිසා දිගින් දිගට මේක භාවිතා කරනකොට මෙන්න මේ විපස්සනා පුබ්බංගම සමත ක්‍රම වේදයට ඇතුල් වෙන්න. හැබැයි බුදුහාරෝ දේශනා කරලා තියෙනවා සමත පුබ්බංගම විපස්සනා ක්‍රම වේදයකුත් හැබැයි ඒකට මෙන්න මේ අවුරුදු 7ක් දවස් 7ක් කියන කාලයට වඩා වැඩි කාලයක් ගත වෙනවා. ඒක නිර්දේශ කරලා තියෙන්නේ අර අත්තකිලමතාණු යෝගයේ හරහා දැනට අනරිය ධ්‍යාන ලැබලා තියෙන අයටයි. මොකද ඒගොල්ලෝ දැනටම සමතේකටපත් වෙලයි ඉන්නේ. මෙන්න මේක අපි තීරුම් ගන්න ඕන. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන්නේ ඒකයි. මෙන්න මේකයි භාවනා. දැන් අපි බොහොම කුඩා ළමයෙකුට තීරුම් ගන්න පුළුවන් විදිහට මේක විග්‍රහ කළා. මොකද්ද මේ භාවනාව? කොච්චර වෙලාවක්ද අපිට තියෙන මේ භාවනාව කරන්න කියලා? මොකද්ද මේ භාවනාව කියන එකේ තේරුම කියලා? අර එක අරමුණක් වැරදි අරමුණ අත්හැරලා සිත පිරිසිදු වෙන අරමුණ ගන්න ඕන. ඒකට කියනවා අනතිවත්තනට්ඨේන භාවනා කියලා. මේ ඉන්ද්‍රිය පහයි බල 20යි එකට ක්‍රියාත්මක කරවන්න ඕනේ. ඒකට කියනවා ඉන්ද්‍රියානං ඒකරසට්ඨේන භාවනා කියලා. අන්නේ ක්‍රියාවලිය තුළ මේ සමතයට එහා ගිහිල්ලා විපස්සනාවෙන් මේ මෝහ මුල උදුරන්න ඕනේ. ඒකට කියනවා තදූපක විරිය බහට්ඨේන භාවනා කියලා. මේක එකක් කළාට හරියන්නේ නැහැ. දිගින් දිගට භාවිතා කරන්න ඕන. ඒකට කියනවා ආසේවනට්ඨේන භාවනා කියලා. ඕන දැන් අපිට තේරුණා. මොකද්ද සමත විපස්සනා යුගනද්ද භාවනාව කියන්නේ? මොකද්ද සමතේ කියන්නේ? මොකද්ද විපස්සනාව කියන්නේ? සමතේ සිද්ධ වෙන්නේ කොහේද? විපස්සනාව සිද්ධ වෙන්නේ කොහේද කියලා. ඒ වගේම අපිට මේ වැඩේ කරන්න කොච්චර වෙලාවක්ද තියෙන්නේ කියලා. ඒක නිසා බුදුහාමුදුරුව මේ සියලු කරුණු කාරණා බොහොම පැහැදිලිව නිරවුල්ව දේශනා කරලා තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය තමයි සතර සතිපට්ඨානය වඩලා හෙවත් මෙන්න මේ සතර කමඨහන් වඩලා මෙන්න මේ කියපු ආකාරයට අපි භාවනාව කරනවා නම් ඒ කියන්නේ මේ අර සමතේ වඩලා විපස්සනාව කියන්නේ අනිච්චං දුක්ඛ විපරිණාම ධම්මං ඒක වඩනවා නම් මෙන්න මේ සතර සතිපට්ඨානය පරිපූර්ණ වෙනවා. කායේ කායානුපස්සනාව වඩනකොට වේදනාසු වේදනානුපස්සී විහෙරති සිද්ධ වෙනවා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති සිද්ධ වෙනවා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සිද්ධ වෙනවා. ඒකයි තේරුම් ගන්න. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරනකොට මේ රාග අරමුණ හෝ ද්වේෂ අරමුණ ඒ උපදින්න අරමුණ උදුරා දමන්න පුළුවන්. අන්න ඒ උදුරා දමනවා කියන්නම සතර සතිපට්ඨානේ පරිපූර්ණ වෙනවා. සතර සතිපට්ඨානේ පරිපූර්ණ වෙන ක්‍රමය බුදුහාමුදුරුවෝ නොඑක් විදිහට විග්‍රහ කරලා තියෙනවා. මෙතනින් කියන්නේත් මෙන්න මේකයි. මේ අනිච්ච දුක්ඛ අනාත්ත අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරෝතු මොකද වෙන්නේ දැන් එයාට? පාමොජ්ජං ජායති. ප්‍රමෝදයක් උපදිනවා. ඒ ප්‍රමෝදේ හරහා ප්‍රීතියක් උපදිනවා. පමුදිතස්ස පීති ජායති. ඊට පස්සේ ඒ ප්‍රීතිය හරහා පීති මනස්ස කායෝ පස්සම්භති. මේ ක්‍රියාකාරකම අර අපි දන්නවනේ මොනවද ක්‍රියාකාරකම කියන්නේ කියලා.
කායෝ 36ක් තියෙනවනේ. ඇස කන නාසය දිවකය මන කියන ස්පර්ශ ආයතන 6 හරහා අර චක්කු කාය සෝත කායයට පටිච්චල චක්කු විඥාන කාය උපදිනවා. අර චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගිතිය පස්සෝ සම්පස්සජා වේදනා වේදනා පච්චය තන්න අන්න කාය. කාය 36. අපි අර පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති කරනවා. ඒ කියන්නේ අපි සතර කමඨහං වඩලා අර අසුභානුස්සතියත් මෙත්තානුස්සතියත් මරණානුස්සතියත් භාවිතා කරලා අර රාගය ద్వේසය මෝහය ප්‍රහාණය කරනවා. අන්නේ කරනකොට අපි බයෙන් නිදහස් වෙනවා, අපේ සිතේ පිරිසිදු භාවයක් ඇති වෙනවා, සිත සුවපත් වෙනවා. අන්නේ එතකොට අපිට මේ සුඛයක් දැනෙනවා. පසද්දකායෝ සුඛං වේදේති. එහෙනම් මේ සුඛ දැනෙන සිත මොකද වෙන්නේ? සුඛිනෝ චිත්තං සමාධියති. ඒ කිව්වේ අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක කරන අංග 8කින් යුත්. එතකොට මොකද වෙන්නේ? සමාහිතේ චිත්තේන ඉදන් දුක්ඛන්ති යතා බුතං පදානාති. ආ, පඤ්ඤා ඉන්ද්‍රිය බලයෙන් වෙනවා. චතුරාර්ය සත්‍ය පසක් කොට දකින්න. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සිද්ධ වෙනවා. සතර සතිපට්ඨානේ පරිපූර්ණ වෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. මේ පීති කියන්නේ බොජ්ජංගයක්. පස්සද්ධි කියන්නේ බොජ්ජංගයක්. ඒක නිසායි බුදුහාඳුරෝ දේශනා කරලා තියෙන්නේ සතර සතිපට්ඨානය වඩනකොට එහෙමත් නැත්නම් තීනි සුචරිතය ඇති කරගන්නකොට සතර සතිපට්ඨානය පරිපූර්ණ වෙනවා, සත්‍ය බුද්ධංගත් පරිපූර්ණ වෙනවා කියලා. මෙන්න මෙතනදී අපිට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සතර කමඨහන් වඩන සුතවත් අරිය ශාවකයාට සතර සතිපට්ඨානය වඩනකොට මෙන්න මේ කියන ප්‍රමෝදයක් ඇති වෙනවා, ප්‍රීතියක් ඇති වෙනවා, පස්සදියක් ඇති වෙනවා, සුඛයක් ඇති වෙනවා. සම්මා කියන தത്വෙට ඇති කරගන්න පුළුවන්. එතකොට චතුරාර්ය සත්‍ය දකින්න. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ තවත් විදිහකට කිව්වොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ක්‍රියාත්මක වෙනවා. ඔහු චතුරාර්ය සත්‍ය දැක ගන්නවා. හැබැයි එතන මෙතන විග්‍රහ කරලා තියෙනවා අන්නේ ක්‍රියාවලිය යනකොට මෙන්න මේ සතර කමඨහන් වඩනකොට මේ පුද්ගලයා තුළ මෙන්න මේ කියන ප්‍රමෝදය, පීතිය, සුඛයත් ඇති වෙනවා කියලා. මොකද ඔහු අර අපිරිසුදු අරමුණු වලින් මිදී නිදහස් වෙනවා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ තමයි මෙන්න මේ ද්වතානුස්සතිය හොයාගත්තේ. මේ ද්වධර්මයේ දෙපැත්ත හොයාගත්තේ. මේ සිතේ පිරිසිදු අරමුණු අපිරිසිදු අරමුණු කියන දෙපැත්ත හොයාගත්තේ බුදුහාමුදුරුවෝ. දව ධර්මයේ හොයාගත්තේ බුදුහාමුදුරුවෝ. දවතානුසතිය හොයාගත්තේ බුදුහාමුදුරුවෝ. එතකොට බුදුහාර බොහොම පැහැදිලිව කියනවා මම පුබ්බේමිය භික්කවේ සම්බෝධානමි සම්බුද්දස බෝධිසත්ත්වස්සේව සතෝ යතද හෝසි යන් නුනාහන් විදිදකත්තා දිවිදකත්තා විතක්කේ විහෙරයන් අන්න විතක්ක මෙහෙම දෙයාකාරයක් කියලා දැකගත්තා. ඒ කියන්නේ අපි ඔය කියන රාගය වීතරාගී කරනවා, ද්වේෂය වීතද්වේෂී කරනවා, මෝහය වීතමෝහි කරනවා කියන එකම තමයි. යෝචායන් කාම විතක්කෝ මොකද කරන්න ඕනේ? නෙක්ඛම්ම විතක්කෝ කරන්න ඕනේ. ව්‍යාපාද විතක්කෝ, අව්‍යාපාද විතක්කෝ කරන්න ඕන. විහිංසා විතක්කෝ, අවිහිංසා විතක්කෝ කරන්න ඕන. ඒ කියන්නේ රාගය වීතරාගී කරන්න ඕන, ද්වේෂය වීතද්වේෂී කරන්න, මෝහය වීතමෝහි කරන්න ඕන. ඒ කියන්නේ සාමුදයේ නිරෝධ කරනකොට ඔය වැඩේ තමයි අපි කරන්නේ. ඔය අර සතර කමඨහන් වඩලා ඒක නිසා බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව මේ නීවරණ පබ්බය දේශනා කරලා තිනවා සතර සතිපට්ඨානෙ. සතර සතිපට්ඨානෙ පෙන්නලා දීලා නැතුවට කොහොමද මේ ධ්‍යානෙ ආරම්භ වෙන්නේ, කොහොමද මේ ධ්‍යාන වැඩෙන්නේ කියලා සතර සතිපට්ඨානෙ අවසානයේ තියෙනවා අර සච්චපබ්බේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විග්‍රහ කරලා අංගාටත් විග්‍රහ කරලා සම්මා සමාධියටතේ මෙන්න මේ අරිය ධ්‍යාන හතර පූර්ණය වෙනවා. ඒක නිසා අරහතන් වහන්සේට ඒ අරිය ධ්‍යාන හතර පූර්ණය වෙනවා. අරියත් ඵලයටපත් වෙනකොට
කවදාවත් ධ්‍යාන වඩලා නොතිබුණත් සතර සතිපට්ඨානේ භාවිතා කරලා ඒ ක්‍රමවේදය තුලින් ඇතුල් වෙලා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ, එහෙමනම් අපි දැන් ඔය සතර ගමඨහන් වඩනවා කියලා මොකද කරන්නේ? රාගේ විතරාගේ කරනවා, දේසේ විතදේසී කරනවා, මොහොතේ විතමෝහි කරනවා. ඒ කියන්නේ ඒකටම තමයි කියන්නේ කාම විතක්ක ਵਿਚාර, නෙක්කම සවිතක්ක සවිචාර කරනවා, ව්‍යාපාද විතක්ක ਵਿਚාර, අව්‍යාපාද සවිතක්ක සවිචාර කරනවා, විහිංසා විතක්ක ਵਿਚාර, අවිහිංසා සවිතක්ක සවිචාර බවට පත් කරනවා. මේක තමයි සතර ගමඨහන් වඩනවා කියලා කරන්නේ අපි. මේක හරියටම ගියා නම් අන්න අර කෙලෙසේ උදුරා දමනවා. කායේ කායානුපස්සී විහෙරති, එහෙමනම් වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති, චතුරාර්ය සත්‍ය දැක ගන්නවා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා කිව්වේ ඒකටයි. ඒ වගේම අපි දැන් තේරුම් ගන්න ඕනේ, එහෙමනම් මේ රාගයක් ద్వේෂයක් මොහයක් සිතේ උපදිනකොට මේ සිතේ මොකද වෙන්නේ? කාම විතක්කයක්, ව්‍යාපාද විතක්කයක්, විහිංසා විතක්කයක් සිතේ උපදිනකොට සිතේ මොකද වෙන්නේ? එන රාගේ උපදිනොත් මොකද වෙන්නේ? ආ, ඒක තමයි කාමච්ඡන්දේ බවට පත් වෙන්නේ. එහෙනම් ඒ කාමච්ඡන්දේ උපදින්න දෙන්නේ නැතුව තමයි අපි මොකද කරන්නේ? ආ, මෙත්තානුස්සතිය වඩන්නේ. එහෙනම් කාමච්ඡන්දේ මිදින ඉදහස. හැබැයි ඒ මෙත්තානුසතිය වඩපු ගමන් මරණානුසතියත් වඩන්න ඕන. ඒකනේ බුදුහාරු පෙන්ලා දෙන්නේ. එහෙනම් ද්වේෂයක් උපදිනවා. ව්‍යාපාද විතක්කයක් උපදිනවා. මොකද කරන්න ඕනේ අපි? කාමච්ඡන්දේ වඩන්න අසුභානුසතිය. මෙතන මෙත්තානුසතිය නෙමෙයි අසුභානුසතිය. අසුභානුසතිය වඩන්න ඕන. කියන්නේ රාගයටනේ. අසුභානුසතිය වඩන්න මරණානුසතිය වඩන්න ඕන. එහෙනම් ද්වේෂයට ව්‍යාපාද විතක්කයක් උපදිනවනะ අන්න එහෙනම් මෙත්තානුසතිය වඩන්න ඕන. ඒ කියන්නේ ව්‍යාපාදයක් උපදින්න එනවනะ මෙත්තානුසතිය වල මරණානුසතිය වඩන්න ඕන. අන්න එහෙමනම් ව්‍යාපාදයෙන් මිදින ඉදහස් වෙනවා. එහෙනම් විහිංසා විතක්ක ਵਿਚාරයක් හෙවත් මෝහයක් උපදින්න එනවනะ මොකද කරන්න ඕනේ? ආ, මරණානුසතිය වඩන්න ඕන. මෝහය උපදිනවා කියන එක තමයි තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා බවට පත් වෙන්නේ. අපි එහෙනම් අනිච්චං දුක්ඛ විපරණාම ධම්ම මෙනෙහි කරනවා නම් මේ තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා උපදින්න දෙනවද? නැහැ. එහෙනම් අපි රාගේ විතරාගී කරනවා නම්, දේසේ විතදේසී කරනවා නම්, මෝහේ විතමෝහී කරනවා නම්, සතරකමටහන් වඩනවා නම් අපි මේ පංච නීවරණ සකස් වෙන්න දෙනවද? නැහැ. ඒකයි තේරුම් ගන්න. මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ මේ සතර සතිපට්ඨානේ නීවරණ පබ්බේදී දේශනා කරන්නේ. සන්තං අත්ති. සන්තං අත්ති. කාමච්ඡන්දං. සන්තං අත්ති ව්‍යාපාදං. සන්තං අත්ති තීන මිද්දං. සන්තං අත්ති උද්ධච්ඡං. සන්තං අත්ති විචිකිච්ඡං. එහෙමනම් පෙරාගයේ දේශේ මොහොත උපදින්න දෙන්නේ නැත්නම් අපි අසන්තං. නත්ති. නත්ති කාමච්ඡන්දං. එහෙනම් නත්ති ව්‍යාපාදං. නත්ති තීන මිද්දං. නත්ති උද්දච්ච කුක්කුච්චං. නත්ති විචිකිච්ඡං. සමුදේ නිරෝධ කරනකොට. ඒක නිසා බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා සතර සතිපට්ඨානේ විග්‍රහ කිරුවේ නැතුවට මෙන්න මේ පංච නීවරණ වලින් මිදී නිදහස් වෙනවා කියන්නේම මොකද වෙන්නේ? අන්න එතන පඨම ධ්‍යානයයි කියලා. පඨම ධ්‍යානය. එහෙනම් අපි තේරුම් ගන්න ඕන නීවරණ පබ්බේදී බුදුහාඳුරෝ පෙන්නලා දෙන්නේ මෙන්න මේ නීවරණ පහ. රාගේ ద్వේසේ මෝහේ විතරාගී විතරාගී විතදේසී විතමෝහි කරනකොට අපි මේ පංච නීවරණ සකස් වෙන්න දෙන්නේ නැහැ. ඒ පංච නීවරණ සකස් වෙන්න දෙන්නේ නැහැ. සන්තං අසන්තං කරනවා. එහෙනම් පංච නීවරණ සකස් වෙන්න දෙන්නේ නැත්නම් එතන මොකක්ද ඇති වෙන්නේ? ආ, පඨම ධ්‍යානෙ උපදිනවා. ඒක නිසා මේ සතර කමඨහන් වඩනකොට අපි කරලා තියෙන්නේ බලපුවාම
නොදැනුවත්වම ඒ අසුරු සැනක් තුළ සතරකමටහන් වඩනකොට ඒ අසුරු තැනක් තුළේ උපදින්නෙන රාගය දේශේ මෝහය උදුරාදමන්න කටයුතු කරනවා කියන්නෙම ඒ අසුරු සැනක් තුළ අපි එක්තරා ධ්‍යාන වැඩීමකුත් කරලා තියෙනවා. හැබැයි අසුරු සැනක් තුළ ඒකේ තේරුම් ගන්න ඕනේ. ඒක නිසා පඨම ධ්‍යානය විතරක් නෙමෙයි. මොකද්ද පඨම ධ්‍යානය කියන්නේ? විවිච්චේව කාමෙහි විවිච්චේව අකුසල ධම්මෙහි. ආ පංච නීවරණ සකස් වෙන්න දෙන්නේ නැත්නම් අපි රාගයේ දේශේ මොහේ විතරාගේ විතර දේශේ විත මොහි කළා නම් අන්න එතකොට එහෙනම් විවිච්චේව කාමෙහි විවිච්ච අකුසල ධම්මෙහි. අපි භාවිතා කරන්නේ එහෙනම් අසුභානුස්සතියයි මෙත්තානුස්සතියයි මරණානුස්සතියයි අන්න එහෙනම් සවිතක්කං සවිචාරං. අන්න අර කලින් කියාපු එහෙනම් විවේකජං පීතිසුඛං පටමධ්‍යානං උපසම්පජ්ජ විහෙරති සිද්ධ වෙනවා. ඒක නිරායාසයෙන්ම සිද්ධ වෙනවා. අපි සතර කමටහන් වඩනකොට අසුරු සැනක් තුල. ඒක අපි තේරුම් ගන්න ඕන. අපි සතර කමටහන් වඩනවා අපි අර සමත කර්මස්ථානයක් වඩලා මරණානුසතිය වඩනවා කියන්නේම දෙක නිවැරදිව වැඩුවා නම් බුද්ධානුසතිය වැඩෙනවා. බුද්ධානුසතිය වැඩෙනවා කියන එකේ තේරුමම තමයි මේ සතර කමටහන් වැඩිීමේ ප්‍රතිඵලය. අවසන් ප්‍රතිඵලය මොකද්ද? අපේ සිත උපේක්ඛාවට අරගෙන යන එකයි. අපේ සිත උපේක්ඛාවට අරගෙන. ඒ නිසා අපි සතර කමටහන් වඩනවා කියලා කරනවා කියලා බලපුවම තවත් විදිහකින් කිව්වොත් කරලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ උපේක්ඛා බොජ්ජංගයේ වඩන එකයි. ඒක නිසා මෙන්න මේ ආකාරයට අපි සතර කමටහන් වඩනකොට සතර සතිපට්ඨානෙ පරිපූර්ණ වෙනවා. අපි මේ උපේක්ඛා බොජ්ජංගයේ දක්වා අපේ සිත පිරිසිදු කරගන්නයි කටයුතු කරන්නේ. එතකොට අපි දන්නේ නැතුවට අපි අසුරු තැනක් තුල මෙන්න මේ ධ්‍යාන හතරත් බලගන්වන්නයි කටයුතු කරලා තියෙන්නේ. ඒක નિરાයාසයෙන් සිද්ධ වෙනවා. මොකද ඉන්ද්‍රියානම් ඒක රසට්ටේන භාවනා. අන්න ඊතර තුල ඒ ඉන්ද්‍රියානම් ඒක රසට්ටේන භාවනා තුල ඒ අරිය ධ්‍යාන හතරක් තියෙනවා. මොකද මේ බල 20ම පංච ඉන්ද්‍රියත් එක්ක බල 20ම තමයි අපි බලගන්වන්න හදන්නේ. ඒක නිසා අපි නොදැනුවත්වම අපි රාගය ద్వේසය මෝහය වීතරාගී වීත ద్వේසී වීත මෝහය කරනකොට මෙන්න මේ සතර කමටහන් වඩලා අර බුද්ධානුස්සතිය වැඩුවා වගේම එතකොට මේ සතර සතිපට්ඨානේ පරිපූර්ණ වෙනවා වගේම අපි නොදැනුවත්වම අන්න ඒ අසුරු සැනක් තුල මෙන්න මේ ධ්‍යාන හතරත් බලගන්වන්න අපි කටයුතු කරලා තියෙනවා නොදැනුවත්වම. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා සතර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුහාමුදුරුව අපිට ධ්‍යාන ලැබෙනවා කියලා විග්‍රහ නොකලාට නීවරණ පබ්බේදී විග්‍රහ කරලා තියෙන්නේ පංච නීවරණ වලින් වෙන් වෙනවා නම් එතන පඨම ධ්‍යානෙ බිහි වෙන බවයි. හැබැයි කායගත සති සූත්‍රයේදී ඊට වඩා වෙනස්. ඒ අනරිය ධ්‍යාන ලැබපු පුද්ගලයෝ ඒ අය මේ ධර්මයේ භාවිතා කරන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? ඒ අයගේ අනරිය ධ්‍යාන අරිය ධ්‍යාන බවට පත් වෙනවා. මෙන්න මේකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි නොදැනුවත්වම අපිට අවශ්‍ය කළේ මෙන්න මේ රාගය, ద్వේසය, මෝහය උදුරා දමන්නයි. අපිට අවශ්‍ය කළේ මේ ප්‍රඥා විමුක්තිය උදා කරගන්නයි. නමුත් එහෙම කටයුතු කරනකොට අපිට નિરાයාසයෙන්ම මෙන්න මේ ධ්‍යාන හතරත් බලගැන්වෙනවා. අපි ඒ සඳහාත් කටයුතු කරලා තියෙනවා. ධ්‍යාන පරිපූර්ණ කර ගැනීම සඳහාත් નિરાයාසයෙන්ම කටයුතු කරලා තියෙනවා. ඒකයි මම කිව්වේ සෝතාපන්න ඵලයට පත් වෙනකොට කලින් කිසිම ධ්‍යානයක් නොතිබුණත් ඒ පුද්ගලයාට පළවෙනි ධ්‍යානය ලැබෙනවා කියලා. පඨම ධ්‍යානය ලැබෙනවා කියලා. අපි දැන් බලමු. ඔය දැන් මම විග්‍රහ කළේ සතර කමඨහන් වැඩිම පිළිබඳවනේ. අපි දැන් බලමු ඔය අනරිය ධ්‍යානයක් වඩනකොට. ඒ කියන්නේ අර බුදුහාමුදුරුව බුදු වෙන්න කලින් මිනිස්සු කසින භාවනා භාවිතා කළා. අර ආනපාන ප්‍රාණයාම භාවනා භාවිතා කළා. අන්න එහෙම භාවිතා කරනකොට අදත් මිනිස්සු කසින භාවනා ක්‍රම භාවිතා කරනවා. ආනපාන ප්‍රාණයාම භාවිතා කරනවා. ඒ කියන්නේ අදත් මිනිස්සු නොදැනුවත්වම චේතෝ විමුක්තිය උදා කරගන්න කටයුතු කරනවා.
අන්න එහෙම කටයුතු කරනකොට ඒ අයගේ අධ්‍යාත්මය මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ අයගේ චිත්තජ කායය මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ අයගේ මනෝමය කායය සිද්ධ වෙන්නේ මොකද්ද? මෙන්න මේ කසින භාවනා භාවිතා කරනකොට, අනරිය භාවනා භාවිතා කරනකොට. ඒ අය චේතෝ විමුක්තිය උදා කරගන්නවා. ඒ අය විපස්සනාව කියලා එකක් දන්නේ? ඒ අය විපස්සනාව කියලා එකක් දන්නේ නැහැ. ඒගොල්ලෝ මොකද කරන්න හදන්නේ? ඒගොල්ලොන් කරන්න හදන්නේ මොකද? මේ අනරිය භාවනා කරන්න නම් හැබැයි ඒගොල්ලොන් මොකද කරන්න ඕනේ? මේ අපි කියන ආකාරයට සතරකමටහන් වඩන්න නම් අපිට ඕනම දවසක ඕනම වෙලාවක ඕනම ඉරියව්වක ඇසගණනාසේ දිවකය මන විවෘතව තබාගෙන කරන්න පුළුවන්. හැබැයි ඔය කියන අනරිය භාවනා එහෙම කරන්න පුළුවන්ද? බැ. එහෙම කරන්න බැ. ඒගොල්ලන්ට තමයි අර අරඤ්ඤගතව රුක්කමූලගතව ඒගොල්ලන්ට සිද්ධ වෙනවා. කොහාට යන්නද? ආරණ්‍යයකට යන්න ඕන. ගහක් මුලට යන්න ඕන. මිනි කනත්තකට යන්න ඕන. ශුන්‍යාගාරයකට යන්න ඕන. අර පර්යාංකයෙන් වාඩි වෙන්න ඕන. අන්න එහෙම කරලා මෙන්න මේ ආස්වාස ප්‍රාස්වාස භාවනාව හෝ කසින භාවනාව වඩන්නට වෙනවා. නමුත් සුතවත් අරිය ශාවකයෝ අරඤ්ඤගතව වගෙන කොහෙන්ද කරන්නේ? ඇතුලේ මේ රණබිම අත්හරිනවා. අරඤ්ඤගතෝව රුක්කමූලගතෝව ඒ රණබිම අත්හැරපු සිත ආපහු රණබිමට යන්න දෙන්නේ නැතුව අර උපාදාන යුද්ධයට යන්න දෙන්නේ නැතුව තියාගන්නවා. ශුන්‍යාගාරගතෝව මේ රාගයේ දේශයේ මොහේ උදුරන්ට නම් මුලින් සිත తాවකාලිකව පිරිසිදු කරගන්න ඕන. එතකොට තමයි මේ රාගයක් ද්වේෂයක් මොහයක් උපදිනවා කියන එක දැක ගන්න පුළුවන්. අරඤ්ඤගතෝව රුක්කමූලගතෝව ශුන්‍යාගාරගතෝව තමාගේ මාන්නේ මහාන්තත්කම ලොකුකම ඔක්කොම පල්ලෙහැටම දාන්න ඕන. අන්තිම අංකෙට අරන් ඉන්න ඕන. නිසෙදී පල්ලංකං ආභූජිත්ව. අන්න එහෙම ඉඳලා ඕනෑම වෙලාවක තමාගේ යසකනාසයේ දිවකය මනගෙන ස්පර්ශ ආයතන හයට රූපයක් ස්පර්ශ වීම නිසා තමාගේ සිතේ සිද්ධ වෙන වෙනස හඳුනා ගන්න ඕන. සිත පිරිසිදු වෙන අරමුණක් නම් ඒක ආශ්‍රය කරන්න ඕන. සිත අපිරිසිදු වෙන අරමුණක් නම් ඒක ප්‍රහාණය කරන්න ඕන. නමුත් ඕක නෙමෙයි කරන්නේ. මෙන්න මේ අනරිය ධ්‍යාන ඔය වායු කසිනේ වඩන්ට යන අය. ඒගොල්ලන්ට මේක අපි කියන විදිහට ඕනෑම ඉරියව්වක ඕනෑම වෙලාවක ඕනෑම තැනක කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒගොල්ලන්ට මිනිස් වාසයෙන් අයින් වෙන්න වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉස්ලාම මොකද කරන්න ඕනේ? තමාගේ යසකනනාසයේ දිවකය කියන පහ වහ ගන්න ඕන. නැත්නම් ඒ වලින් දිගින් දිගට සංඥා වෙනවා. ඒක මහා කරදරයක්. අන්නේ වගේ පාළු තැනකට කනත්තකට ගහක් මුලට ආරණ්‍යයකට කොහෙරි ගිහිල්ලා අර පර්යාංකයෙන් වාඩි වෙලා මොකද කරන්න පටන් ගන්නෙ? තමාගේ සිතට එන සියලුම අරමුණු පස්ස කරනවා. දාන එලීට. එයාට අදාළත්වයක් නැහැ. ඒවා කුසල්ද අකුසල්ද, සිත පිරිසිදු වෙනවද සිත අපිරිසිදු වෙනවද, කරණීයද අකරණීයද, සේවිතබ්බාද අසේවිතබ්බාද, එහෙම එක අදාළත්වයක් නැහැ. එන සියලුම අරමුණු දානව එළියට. රූප ඔක්කොම දානව එළියට. වේදනා ඔක්කොම දානව එළියට. සංඥා ඔක්කොම දානව එළියට. එයා කරන්නේ පස්ස කිරීම පමණයි. ඔක්කොම පස්ස කරනවා. අන්න එහෙමනම් ඇස හරහා එනවා, කන හරහා එනවා, දිව හරහා එනවා, නාසය හරහා එනවා, කය හරහා එනවා, ක්‍රමානුකූල ඔක්කොම එළියට දානවා, එළියට දානවා, එළියට දානවා. ඊට පස්සේ මන හරහා එනවත් ඔක්කොම එළියට දාලා, එළියට දාලා, එළියට දාලා, එළියට දාලා, එළියට දාලා, මෙන්න මෙතන తాවකාලික අර මම කියාපු අරමුණු වලින් රික්තයක් හිස්තැනක් හදාගන්නවා. ඒ හිස්තැන හදාගත්තාම අපි අර කියාපු අර ස්පීති සුඛ කියන ඒවා විඳින්න පුළුවන්. අන්න ඒ ප්‍රීතියට සුඛයට මේ පුද්ගලයා දැන් මොකද වෙන්නේ? ඒක උපාදානය කරගන්නවා. මොකද එතනත් නීවරණ වලින් නිදහස්. ඒක නිසා අනරිය පඨම ධ්‍යානය උදා කරගන්න පුළුවන්. හැබැයි මෝහය, මෝහමුල එහෙම්මමයි, ආසවත් එහෙම්මමයි. පිරිසිදු කරගන්නේ චිත්තජ කාය පමණයි. ඒකයි කියන්නේ එකට චේතෝ, චිත්තය පමණයි පිරිසිදු කරගන්නේ. චිත්තයේ උපදින වැරදි දෙයින් විතරයි මිදී නිදහස් වෙන්නේ. චේතෝ විමුක්ති. අන්න එහෙමනම් දැන් ඒ පුද්ගලයා ආසඤ්ඤ වෙනවා.
ඒ පුද්ගලයට හදාලත්වයක් නෑ මේ බුදු හාමුදුරෝ දේශනා කරලා තියෙන කුසලය අකුසලය කරණීය අකරණීය සේවිතබ්බා අසේවිතබ්බා ඒ පුද්ගලයට අදාළත්වයක් නෑ. ඒව ගණන් ගන්න මේ අසුරු සැනක් තුළ අනිච්ච සංඥාව වඩන්න කියලා තියෙනවා ඒව ගණන් ගන්න එයා. මේ මල් සුවඳක් දෙන තරම් වෙලාවක් මෛත්‍රිය භාවිතා කරන්න කියලා තියෙනවා එයා ඒව ගණන් ගන්න. මේ පච්චුප්පන්නාච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති ආයව ගණන් ගන්න. ඒ කියන්නේ බුද්ධ වචනේ ගණන් ගන්නේ නෑ එයා. අන්න මෙයා මෙන්න මේ සුඛයට අහු වෙනවා. මෙන්න මේ සුඛේ උපාදානය කරගන්න. දැන් මේ සුඛය දිගින් දිගට ව්‍යාඩ විඳින්න හිතෙනවා. අන්න ඒක ඇබ්බැහි වෙනවා. කුඩු ගහන්න පටන් ගත්තා හා සමානයි. මත්පැන් බොන්න පටන් ගත්තා හා සමානයි. එහෙමත් නැත්නම් තවත් විදිහකට කිව්වොත් මෙන්න මේ වැඩේ කරන්න ගියාට පස්සේ අර තමාට ගෙදර ගියාට යමක් කරන්න හිතෙන්නේ නැහැ. ඇයි මොකද්ද කරන්න හිතෙන්නේ? මෙන්න මේ ධ්‍යානයට ඇතුල් වෙලා මෙන්න මේ සුඛය පීති සුඛය තමයි යාට විඳින්න හිතෙන්නේ කොයි වෙලෙත්. අසකන නාසයේ දිවකය කියන පහ වහගෙන මනත් වහගෙන අර සියලුම අරමුණු එළියට දාගෙන මෙන්න මේ සුඛේ විඳින්න තමයි හදන්නේ. ඒකට කියනවා දික්ඨ ධම්ම සුඛ විහාරී කියලා. ඒක සුඛයක්. ඒ සුඛේ උපාදානය කරගන්නවා. ඒකට ඇලෙනවා. තදස්සාදීති තන්නිකාමේති. මෙන්න මෙම ඇවතක් කරගන්නවා දන්නේ නැතුව. තබ්බහුල විහාරී. දන්නේම නැතුව කරන්නේ අනිංජාවි සංකාරයක්. දන්නේම නැතුව මෙන්න මේ බ්‍රහ්ම ජාලයට අහුවෙනවා. මෙන්න මේ අත්ත කිලමතාන යෝගයට අහුවෙනවා. ඒකේ අන්තවාදීෙක් වෙනවා අන්තගාමීෙක් වෙනවා. ඔහු ඒකේ දිට්ටිගත වෙනවා. ඔහු ඒ දිට්ටියෙන් කඩන එක පහසු නෑ. මොකද ඔහු මේ ආස්වාදයට අහුවෙලා ඉන්නේ. ඒක නිසා ඔහුට වැඩක් ඔහු හොයන්නේ ඔහුට වැදගත්කමක් නැහැ. බුදුහාමුදුරුව මොකද්ද මේ බුද්ධ භාවනාව කියලා තියෙන්නේ කියලා. ඔහුට වැඩක් නැහැ මොකද්ද මේ අනතිවත්ත නට්ටේන භාවනා කියන්නේ කියලා. ඔහුට වැඩක් නැහැ මොකද්ද මේ ඉන්ද්‍රියානං ඒක රසට්ටේන භාවනා කියන්නේ කියලා. ඔහුට වැඩක් නැහැ මොකද්ද මේ තදූපක විරිය බහට්ටේන භාවනා කියන්නේ කියලා. ඔහුට වැඩක් නැහැ මේ ආසේවනට්ට එන භාවනා කියන්නේ මොකද්ද කියලා. ඔහුට වැඩක් නැහැ මොකද්ද මේ කුසලය මොකද්ද මේ අකුසලය මොනවාද මේ මගපල කියන්නේ මොකද්ද සමුදේ නිරෝධ කරනවා කියන්නේ. ඔහුට ඒව කවදාවත් දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔහුට චතුරාර්ය සත්‍ය කවදාවත් දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔහුට මේ චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවට්ටේ දොළසාකාරෝ චතුරාර්ය සත්‍ය දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔහුට කවදාවත් අර ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක වෙන්නේ කෙසේද කියලා දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔහුට කවදාවත් මෙන්න මේ බුදුහාමර දේශනා කරලා තියෙන පටිච්ච සමුප්පාද ධර්මයේ පසක් කොට අද්ද ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔහුට කවදාවත් මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණේ කරගන්න හම්බ වෙන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මෙන්න මේ අනරිය ධ්‍යානෙ උපාදානය කරගෙන මෙන්න මේ චේතෝ විමුක්තිය උදා කරගෙන හැබැයි ඒකත් සුවය. ඔහු පව කරන්නේ කොහෙන්ද පව කරන්නේ නැත්තේ? ආ ශරීර කූඩුවෙන් පව කරන්නේ. වචනයෙන් පව කරන්නේ. අනිත් අයට පව කරන්නේ. කාටද කරගන්නේ? තමාටයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා මේ පුද්ගලයාට මේ කරන ක්‍රියාකාරකමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙන්න මේ අනිංජාපි සංකාරයේ ප්‍රතිඵලයක් වශයෙන් මොකද වෙන්නේ? ආ ඔහුට අර දීර්ඝායුෂ දේවනිකාය හෙවත් අර රූපී ගති 16 හෝ එතනින් එහාටත් ගිහිලා අරූපී හතරේ උපදින්න වෙනවා. බුද්ධ කල්ප 6-7ක් අන්නේ බ්‍රහ්ම ලෝකෙට යන්න වෙනවා. අන්නේක අපි තීරුම් ගන්න ඕන. ඒක නිසා අපි තීරුම් ගන්න ඕන සුතවත් අරිය ශාවකයෙක් භාවනා කරනවා කියලා අසපස කරනවා කියලා මොකද කරන්නේ? මෙන්න මේ අසුතවත් පුතග්ජනෙක් කසින භාවනා හෙවත් ආනප්‍රාණ වායෝ කසිනේ හෙවත් ආනපාන ප්‍රාණයාම භාවනාව කරනවා හෙවත් වායෝ කසිනේ වඩනා හෙවත් කසින භාවනා ක්‍රමය භාවිතා කරනවා කියලා මොකද කරගන්නේ කියලා. අපි එහෙනම් දැන් බලමු. දැන් මේ අනරිය භාවනානේ. එහෙනම් ওই මිනිස්සු අරිය භාවනා කරන්න යනවා අරිය ධ්‍යාන උදා කරගන්න යනවා කියලා මොකද කරන්නේ? අරිය ධ්‍යාන වඩන්ට නම්
මෙන්න මේ අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං කියන යථාර්ථය තේරුම් ගන්න ඕන ටිකක්. ඒක ආයුධයක් කරගන්න ඕන. ඒසේ ඒ අයට සිද්ධ වෙනවා බණහන්ට. බණහන්ට වුණා. ඒක නිසා දැන් අර බුදුහාමුදුරු ඉස්සෙල්ලා මම විග්‍රහ කළානේ අර අනරිය භාවනා ක්‍රම භාවිතා කරලා අත්ති කිලමතාන යෝගීන්ටත් මේ ක්‍රමය භාවිතා කරනවා නම් මොකද වෙනවා කිව්වේ? ඒගොල්ලන්ගේ අනරිය ධ්‍යාන ආර්ය ධ්‍යාන බවට පත් වෙනවා කියලා කිව්වා. හැබැයි අර මාරවතාරයට අහුවෙන්නේ නැතුව දෙගින් දෙකට සමුදේ නිරෝධ කරගෙන ගියොත් විතරයි මගඵල ලැබෙන්නේ. නැත්තම් ඒ අයට මගඵල ලැබෙන්නේ නැහැ. ඒ ධ්‍යානයේ ආස්වාදයට අහුනොත් අර මාරයාගේ අවතාරයට අහුවෙලා මගඵල නැති වෙනවා. ඒ වගේම තමයි දැන් මේ අයටත් වෙන්නේ. මේ අය මොකද කරන්නේ? මේ ආර්ය ධ්‍යාන වඩනවා කියලා මෙන්න මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක යම්තාක් දුරට තේරුම් අරගෙන ඒගොල්ලෝ මොකද කරන්න යන්නේ? මෙන්න මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. එයාටත් මේක ඕනෑම වෙලාවක අර අපි කිව්වා වගේ සුතවත් අරිය ශාවකෙක් වගේ ඕනෑම වෙලාවක ඕනෑම ඉරියව්වක මේක කරන්න බෑ. ඒගොල්ලොත් ඒකට සුදුසු තැනක් තෝරා ගන්න ඕන. මිනිස් වාසයෙන් අයින් වෙලා ඒගොල්ලෝ සඳහා පමණක්. මෙන්න මෙහෙම බලෙන් සජ්ජහායනා කරලා පැය ගණන් දවස් ගණන් මෙන්න මෙහෙම සජ්ජහායනා කරලා මෙන්න මේ කර්මස්ථාන වඩලා බලෙන් මොකද කරන්නේ? මෙන්න මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන එක මේ සිතට ඔබනවා. එතකොට මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන එක මෙන්න මේ චිත්තේ පුරෝ ගන්න. අන්න දැන් එතකොට ඒකට අපිට කියන්න පුළුවන් සවිතක්කං සවිචාර. මොකද මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරනවා. එතන තියෙනවා ඒක. අන්න එතකොටත් වෙන්නේ එක්තරා මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන එක මෙන්න මේ චිත්තේ පුරව ගන්නවා. හැබැයි මෝහ මුල හැමම තියෙනවා. ආසව හැමම තියෙනවා. ඒකස ඒගොල්ලොන් මෙන්න මේ ආර්ය පඨම ධ්‍යානය උදා කරගන්නවා. මොකද පංච නීවරණ වලින් මිදී නිදහස් වෙනවනේ. తాවකාලිකව හරිය පංච නීවරණ වලින් මිදී නිදහස් වෙනවා අයයි. එතකොට ඒ අයටත් පුළුවන් මෙන්න මේ පඨම ධ්‍යානය උදා කරගන්න. ඊට එහා ගිහිල්ලා දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, චතුර්ථ ධ්‍යානයත් උදා කරගන්නත් පුළුවන්. හැබැයි ඒගොල්ලොත් මෙන්න මේ ආස්වාදයට අහු වෙනවා. අර සුඛ ප්‍රීතියට අහු වෙනවා. ඊට පස්සේ ඒ මිනිස්සුන්ටත් අදාළත්වයක් නැහැ බුදුහාමුදුරුව මොකද්ද මේ භාවනාව ගැන කියලා තියෙන්නේ කියලා. මේ අනිච්ච සංඥාව වඩන්න කියලා තියෙන්නේ අසුරුසනක් කියලා බුදුහාමුදුරුව දේශනා කරලා තිනවා කියලා ඒ අයට අදාළත්වයක් නැහැ. ඒ බුද්ධ වචනය ගණන් ගන්නෑ. මේ මෙත්තානුසතිය මල් සුවඳක් දෙන තරම් වෙලාවක් වඩන්න කියලා බුදුහාමුදුරුව දේශනා කරලා තිනවා කියලා ඒක ගණන් ගන්නෑ. මේ පච්චුප්පන්නජ යෝධම්මන් තත්ත්ව විපස්සති කියලා බුදුහාරෝ දේශනා කරලා තියෙනවා කියලා ඒක ගණන් ගන්න. ඒ බුද්ධ වචනේ අහක දානවා. ඒගොල්ලන්ටත් වැඩක් නැහැ බුදුහාඳුර මොකද්ද මේ භාවනාව කියලා උගන්වලා තියෙන මොකද්ද දේශනා කරලා තියෙන මොකද්ද අර සමත විපස්සනා සපත පුබ්බංගම විපස්සනාද විපස්සනා පුබ්බංගම සමතද යුගනද්දද ඒගොල්ලෝ ඒ අහන්නෙත් නැහැ හොයන්නෙත් නැහැ මේ ආස්වාදයට අහු වුණාට පස්සේ. ඒ බුද්ධ වචනයෙන් ඒගොල්ලන්ට වැඩක් නැහැ ඊට පස්සේ. මේ බුදුහාරෝ දේශනා කරලා තියෙන අනතිවත්තනට්ටේ ඉන්න භාවනා කියන්නේ මොකද්ද කියලා ඒගොල්ලන්ට අදාළත්වයක් නැහැ. ඉන්ද්‍රියානම් ඒක රසට්ටේ ඉන්න භාවනා කියන්නේ මොකද්ද කියලා ඒගොල්ලන්ට අදාළත්වයක් නැහැ. තදූපග වීරිය වහට්ටේ ඉන්න භාවනා කියන්නේ මොකද්ද කියලා ඒගොල්ලන්ට වැඩක් නැහැ. ආසේවනට්ටේ ඉන්න භාවනා කියන්නේ මොකද්ද කියලා ඒගොල්ලන්ට අදාළත්වයක් නැහැ. ඒගොල්ලන්ට කවදාවත් කුසලයේ අකුසලයේ මොකද්ද කියලා අදාළත්වයක්ුත් නැහැ. ඒක දැක ගන්න හම්බ වෙන්නෙත් නැහැ. ඒගොල්ලන්ටත් කවදාවත් මගඵල උදා කර ගන්න හම්බ වෙන්නෙත් නැහැ. ඒගොල්ලන්ටත් කවදාවත් චතුරාර්ය සත්‍ය පසක් කොට අද්දක ගන්නත් හම්බ වෙන්නේ නැහැ. මොකද සමුදේ නිරෝධ කරන්නේ නැහැ. සමුදේ නිරෝධ කිරීම සිද්ධ වෙන්නේ නැහැ එතන. මේ චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවට්ටය දොළොස්සාකාර වූ චතුරාර්ය සත්‍ය පසක් කොට අද්දක ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා තුළ ක්‍රියාත්මක වෙනවාද? එහෙම එකක් දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙමකද එහෙම එකක් සිද්ධ වෙන්නේ නැහැ නේ. පටිච්ච සමුප්පාද ධර්මය මොකද්ද කියන එක පසක්කට අධ්‍යක්ෂ ගන්න හම්බ වෙන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කොහොමද පූර්ණේ වෙන්නේ කියන එක පසක්කට අධ්‍යක්ෂ ගන්න හම්බ වෙන්නේ.
ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒ අයත් නොදැනුවත්වම මෙන්න මේ අනිංජහපි සංකාරවලට අහු වෙනවා, මෙන්න මේ බ්‍රහ්මජාලයට අහු වෙනවා, මෙන්න මේ අත්තකිලමතාන යෝගයට අහු වෙනවා. පුද්ගල සූත්‍රයේදී බුදුහාරෝ පැහැදිලි කරලා විග්‍රහ කරලා තිනවා ඒ අයටත් මොකද වෙන්නේ කියලා. ඒ අයට සිද්ධ වෙන්නේ මෙන්න මේ බ්‍රහ්මතල හතරකට යන්න වෙනවා. එතර කප්ප ගානක් ආයුෂ විඳින්න වෙනවා. ඒව අවසන් බිර වෙලා මොකද වෙන්නේ? සතර අපායේ යන්න වෙනවා. ඒකයි තේරුම් ගන්න. සතර අපායේ යන්න වෙනවා. මේ ආස්වාදයට අහු වෙනවා. ඒකෙන් නිදහස් වෙන්න දන්නේ නැහැ. එහෙම කියලා දෙන්න දන්නෙත් නැහැ. ඒගොල්ලෝ මොනවද කරන්න කියලා ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ඒගොල්ලන්ගේ ගුරුවරු දන්නෙත් නැහැ. අරිය ධ්‍යාන වේවා අනරිය ධ්‍යාන වේවා ඒගොල්ලන්ගෙන් ඇහැව්වොත් ඇයි මේ බුදුහාමුදුරු දේශනා කරලා තින්නේ පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති කෝ ඒක? ඒවට පිළිතුරු නැහැ. මේ අසුරු සැනත් තුළ අනිච්ච සංඥාව දැන බුදුහාමුදුරු දේශනා කරලා තින්නේ කෝ ඒ අනිච්ච සංඥාව අසුරු සැනත් තුළ? ඒවට පිළිතුරු නැහැ. මේ බුදුහාරෝ දේශනා කරලා තියෙන අර සමත පුබ්බංග විපස්සනා විපස්සනා පුබ්බංගම සමත යුගනද්ද මොකද්ද මේ කර කර ඉන්න භාවනාව ගිය කෝකට දෛති වෙන්නේ කියලා හැවොත් පිළිතුරු නැහැ. අනිතිවත් වෙනට එන භාවනාව කියන්නේ මොකද්ද? කොහොම මේක පෙන්වන්න බාන්න අනිතිවත් වෙන අර්ථය කියලා කිව්වොත් කියන්න පිළිතුරු නැහැ. මොකද්ද මේ ඉන්ද්‍රියානම් ඒක රසට්ටේ ඉන්න කියන්නේ? කොහොම මේකේ අර්ථ ඉන්ද්‍රියානම් ඒක රසට්ටේ ඉන්න අර්ථය කෝ කියලා හැවොත් කියන්න පිළිතුරු නැහැ. සදුපක විරිය වහට්ටේ ඉන්න අර්ථය කෝ කියලා හැවොත් කියන්න පිළිතුරු නැහැ. කෝ චතුරාර්ය සත්‍ය කියලා හැවොත් කියන්න පිළිතුරු නැහැ. කෝ ආර්ය අෂ්ටාංගික මාර්ගේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගේ කෝ කියලා හැවොත් කියන්න පිළිතුරු නැහැ. කෝ පටිච්ච සමුප්පාද ධර්මයේ මම අවුරුදු 5ක් තිස්සේ මේක කරනවා, මේ ධ්‍යාන වඩනවා, කෝ පටිච්ච සමුප්පාදයි කියලා හැවොත් පිළිතුරු නැහැ. මේකයි තේරුම් ගන්න ඕනේ. එයයි මේ බ්‍රහ්ම ජාලයට අහු වෙනවා. සප්ත තේරුම් ගන්න ඕන. සුත්තවත් ආර්ය ශාวกයෙක් අනුගමනය කරන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙන ක්‍රමවේදයයි. නමුත් මිනිස්සු තම තමාගේ කැමැත්ත පරිදි මෙන්න මේ ආස්වාදයට අහු වෙලා අනරිය ධ්‍යාන වඩන්න යනවා, අරිය ධ්‍යාන වඩන්න යනවා. ඒ ඔක්කොගෙම මෙන්න මේ අනිංජා විසංකාර කරලා අත්තකිලමතාන යෝගයට අහු වෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙන ඒකත් සාසවා පුණ්‍ය භාගිය උපදී විපාක. පුණ්‍ය භාගිය උපාගයක් උදා වෙනවා. ඒක තමයි බ්‍රහ්ම ලෝකවලට ගිහිල්ලා මෙන්න මේ ධ්‍යාන සුවේ කල්පගානක් විඳින්ට වෙනවා. හැබැයි ඒක නිවන නෙමෙයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිවන නෙමෙයි. ඒක නිසා මේ සුතවත් ආර්ය ශාวกයෙක් වැඩ කරන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙන ක්‍රමවේදයට. මේ සුතවත් ආර්ය ශාวกයට අවශ්‍ය වෙන්නේ ධ්‍යාන නෙමෙයි. ඔහුට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ප්‍රඥා විමුක්තිය උදා කරගන්නයි. මෙන්න මේ රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වෙන්නයි. කෙලෙස් වලින් මිදී නිදහස් වෙන්නයි. මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්නයි. ඒක නිසා මේ සුතවත් ආර්ය ශාวกයා මොකද කරන්නේ? අර මුලින් අසුතවත් පුතග්ජනෙක් වෙලා හිටියත් ඔහු මේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා සුතවත් ආර්ය ශාวกයෙක් බවට පත් වෙනවා. සතර කමඨහන් වඩන්න පටන් ගන්නවා. සද්දස කුල පුත්‍රයෙක් බවට පත් වෙනවා. දිගින් දිගට සමුදය නිරෝධ කරලා සෝතාපන්න ඵලයට පත් වෙනවා. ඔහු කිසිම ධ්‍යානයක් නොලබා හිටියත් මෙන්න මේ සෝතාපන්න ඵලයට පත් වෙනකොට ඔහුට අනිවාර්යයෙන්ම මේ පඨම ධ්‍යානය ලැබෙනවා. සමහර විට ඊට වඩා වැඩි ධ්‍යාන ලැබිලා තියෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් අරිහත් ඵලයට පත් වෙනකොට සියලුම දෙනාට මෙන්න මේ ප්‍රඥා විමුක්තිය පරිපූර්ණ වෙනවා. සියලුම දෙනාටම අරිය ධ්‍යාන කලින් ලැබලා තිබුණත් නැති වුණත් අරිය ධ්‍යාන හතරත් පූර්ණය වෙනවා. ඒක තමයි අකුප්පා චේතෝ විමුක්තිය. අරිය ධ්‍යාන හතර බෝනස්. මොකද ඔවුන් කටයුතු කළේ ප්‍රඥා විමුක්තිය උදා කරගන්නයි, විඥා විමුක්තිය උදා කරගන්නයි. එකද අපි සතරගමට හම් වඩනවා කියන තවත් විදිහකට කිව්වොත් මෙන්න මේ උපේක්ඛා බොජ්ජංගේ පූර්ණය කරගන්න කටයුතු කරනවා. අන්නේ ක්‍රියාවලිය තුළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය වෙනවා. මෙන්න මේක අපි තේරුම් ගන්න ඕන. ඒක නිසා සතරගමට හම් වඩන සුතවත් අරිය ශාวกයා ප්‍රඥා විමුක්තිය උදා කරගන්නවා, අකුප්පා චේතෝ විමුක්තියත් උදා කරගන්නවා. ඒක නිසා මොකද්ද මේ බුද්ධ භාවනාව කියන්නේ කියලා බුදුහාමුදුරුවෝ බොහොම සරලව මේ ත්‍රිපිටකේ විග්‍රහ කරලා තිනවා.
අර අපි දැක්කනේ මහා රාහුලවාද සූත්‍රයේ බුදුහාරෝ බොහොම සරලව මේක විග්‍රහ කරලා තිනවා. මෙන්න මේ අස්සපස්ස දෙපැත්ත විග්‍රහ කරලා තිනවා. සේවනය කළ යුතු දේ සේවනය නොකළ යුතු දේ විග්‍රහ කරලා තිනවා. නමුත් අපි තව දුරටත් මේ ත්‍රිපිටකය අධ්‍යයනය කරනවා නම් මේ සූත්‍ර අධ්‍යයනය කරනවා නම් අපිට බොහොම පහසුවෙන් මෙන්න මේක තේරුම් ගන්න පුළුවන්. මොකද්ද? ඒක තමයි අපේ සිතේ රාගය උපදිනවා, ද්වේෂය උපදිනවා, මෝහය උපදිනවා. එහෙනම් මං අහනවා. රාගයක් ඉපදුනාද? ඔව්. ඇයි රාගය ඉපදුනේ? සුබ නිමිත්ත නිසයි. රාගය ඉපදුනේ ඇයි? සුබ නිමිත්ත නිසයි. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? වහාම අසුබ නිමිත්තක් ගන්න ඕන. එතකොට මොකද වෙන්නේ? රාගය විතරාගී බවට පත් වෙනවා. දේශය උපදින්නේ නැවද? ඔව්. ඇයි? පටිඝ නිමිත්ත නිසයි. එහෙනම් මොකද කරන්න ඕනේ? වහාම මෙත්තානුසුතිය වඩන්න ඕන. මෙත්ත නිමිත්ත ගන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ද්වේෂය විත ද්වේෂී වෙනවා. මෝහයක් උපදිනවද? ඔව්. මෝහයක් උපදිනවද? ඔව්. ඇයි? අයෝනිසෝ මනසකාරය නිසා. මොකද අයෝනිසෝ මනසකාරය කියන්නේ? පංච උපාදානස්කන්ධේ නිච්ච සුඛ අත්ත කියලා ගත්තා. පංච උපාදානස්කන්ධය නිච්චයි සුඛයි අත්තයි කියලා ගත්තා. මේක තමයි අයෝනිසෝ මනසකාරය. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? වහාම යෝනිසෝ මනසකාරය ඇති කර ගන්න ඕන. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ අනිච්චං දුක්ඛ විපරිණාම ධම්මම් මෙනෙහි කරන්න ඕන, දැක ගන්න ඕන. එහෙමනම් එතකොට මොකද වෙන්නේ? මෝහය විත මොහී වෙනවා. මෙන්න මේක විග්‍රහ කරලා තියෙනවා. මේකම නොයෙක් ක්‍රමවලට විග්‍රහ කරලා තියෙනවා. අපි ඔය කියන අනුස්සති හතර වඩනකොට નિરાයාසයෙන්ම මේ කෙලෙසේ උදුරා දමනවා නම් අනුස්සති 10ම වැඩිනවා. මේකම විග්‍රහ කරලා තියෙනවා මීට වඩා ගැඹුරු විදිහට මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ. මෙන්න මේ විදිහට අපි සතර ගමඨහන් වඩනවා නම් මෙන්න මේ අපි තුල තියෙන කෙලෙස් උදුරා දමන ක්‍රමවේදය, ඉදිරින ක්‍රමවේදය, මගපල උදා වෙන ක්‍රමවේදය. ඒකයි තීරුම් ගන්න. ඒක නිසා මේ සතර කමඨහන් වඩන සුත්තවත් අරිය ශාවකයෙකුට નિરાයාසයෙන්ම ඔහු ප්‍රඥා විමුක්තිය උදා කරගන්නවා. ඔහුට මෙන්න මේ අකුප්පා චේතෝ විමුක්තිය නොමිලි ලැබෙනවා. හැබැයි අපි තීරුම් ගන්න ඕන මේ සුත්තවත් අරිය ශාවකීන්ට ඒකේ ඔය කියන අර අසුත්තවත් පුතඥයෙකුට තියෙන වටිනාකමක් නැහැ. මොකද සුත්තවත් අරිය ශාවකයා විඳින්නේ නිරාමිස සුවයක්. ඔහු විඳින්නේ නිරාමිස සුවයක්. නමුත් අසුතවත් පුතග්ජනයා ඒක ආමිසයක් කරගන්නවා, ඒක උපාදානයක් කරගන්නවා. ඒ ආමිසයට අහු වෙනවා. ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපි මෙහැම පැහැදිලිව තේරුම් ගන්න ඕන මෙන්න මේ මිනිස්සයා මෙන්න මේ කාමසුකල්ලිකානුයෝගයට අහු වෙලා ඉන්නවා. මේ අපුණ්‍යාභිසංකාර කර කර පුණ්‍යාභිසංකාර කර කර. ඒ වගේම මේ මිනිස්සයා මේ අත්තකිලමතානුයෝගයට අහු වෙලා ඉන්නවා මෙන්න මේ අනිඤ්ඤාභිසංකාර කර කර. හැබැයි මේ කාමයේ මත්වීමෙනුත් මේ ධ්‍යානවල මත්වීමෙනුත් මේ මත්වීම් දෙකෙන්ම මිදී නිදහස් වෙච්ච තැනයි නිබ්බාන පඤ්ඤා විමුක්තිය. ඒක තමයි මජ්ක්‍ධිමා ප්‍රතිපදා. මෙන්න මේ මත්වීමෙන් මිදී නිදහස් වීමේ ප්‍රතිපදාව. කාමයේ මත්වීමෙන්, ධ්‍යානවල මත්වීමෙන් හෙවත් රාගයේ ద్వේසයේ මෝහයේ මත්වීමෙන් මිදී නිදහස් වෙන ප්‍රතිපදාව. මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ පින්කම් කරනවා ඇති. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරනවා ඇති. ඒ හැම ක්‍රියාකාරකමක් තුළින්ම එහෙමත් නැත්නම් ඔබ අනරිය ධ්‍යාන වඩනවා ඇති. එහෙමත් නැත්නම් ඔබ හරිය ධ්‍යාන වඩනවා ඇති. එහෙමත් නැත්නම් ඔබ අපි මේ කියන ආකාරයට මෙන්න මේ සතර කමඨහන් වඩනවා ඇති. ඒක නිසා කෙසේ වෙතත් කෙනෙක් තේරුම් ගන්න ඕන මෙන්න මේ බුදුහාමුදුරුව පෙන්නලා දීලා තියෙන ආකාරයට තමාට හැකියාව තියෙන්න ඕන. තමා මේකේ තොරතුරු හොයා ගන්න ඕන. මම මේ කරනවා කියලා, මම අරිය ධ්‍යාන වඩනවා කියලා මොනවද කරන්නේ? මම අනරිය ධ්‍යාන වඩනවා කියලා මොනවද කරන්නේ? එක්කෝ මම සතර කමඨහන් වඩනවා කියලා මොකද්ද ඇත්තටම කරන්නේ කියන එක.
පිළිබඳ තමාට අවබෝධයක් තියෙන්න ඕන. ඒක විග්‍රහ කරගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. මෙන්න මෙවැනි ක්‍රියාවලියක් මම කරන්නේ කියලා. මෙන්න මෙවැනි ක්‍රියාවලියක් තමයි මගේ අධ්‍යාත්මයේ සිද්ධ වෙන්නේ කියලා. දැන් අපි උදාහරණයක් විදිහට අපි හිතමු අද අපි අද කාලේ හැටියට නම් අපි ඔය ස්මාර්ට්ෆෝන් එකක් හරි කම්පියුටරයක් හරි මිලදී ගන්න යනවා. අපි ඒ කම්පියුටරේ මිලදී ගන්න කලින් අපි කොච්චර නම් ඒකේ තොරතුරු හොයනවද? අපි හොයනවා ඒක කොයි අවුරුද්දද හදලා තියෙන්නේ, ඒක මොන කම්පැනිද හදලා තියෙන්නේ, මොකද්ද ඒකේ කොච්චර ජිගාබයිට් ප්‍රමාණයක් තියෙනවද, කොච්චර RAM ප්‍රමාණයක් තියෙනවද, කොච්චර RAM memory එක තියෙනවද, මොකද්ද මේකේ කාර්යක්ෂමතාවය, කොච්චර අවුරුදු ගානක ගැරන්ටියක් අපිට දෙනවද, කොච්චරද මේකේ අර වීඩියෝ කාඩ් එකේ බලය කොච්චරද, සවුන්ඩ් කාඩ් එකේ බලය කොච්චරද, බැටරිය කොච්චර ප්‍රමාණයක් දුර මේක පවතිනවාද, ඔය වගේ අපි මේක මිලදී ගන්න කලින් තොරතුරු රාශියක් හොයනවා. ඒ කම්පියුටරේ ගන්න කලින් ඒ වගේ තව කම්පියුටර් ගණනාවක් එක මේක සංසන්දනය කරනවා. අන්න එහෙම මහා ක්‍රියාවලියක් කරලයි අපි ඒ කම්පියුටරයක් වගේ දෙයක් ස්මාර්ට්ෆෝන් එකක් වගේ දෙයක් මිලදී ගන්න. එහෙනම් අපි තීරුම් ගන්න ඕන ඒ වගේම අපි දැනුවත් වෙන්න ඕන අපි අනරිය ධ්‍යාන වඩනවා යනවා නම් අපි මොනවද කරන්නේ, අපි අරිය ධ්‍යාන වඩනවා කියන ගමන් අපි මොනවද කරන්නේ, අපි සතර කමඨහන් වඩනවා නම් අපි මොනවද කරන්නේ කියන එක. ඒක අනිත් අයගේ වැරද්ද නෙමෙයි. ඒක අපි හොයන්න ඕන. අපිට නිවැරදි අවබෝධයක් තියෙනවා මම මේ අනුගමනය කරන ධර්මයේ මොකද්ද? එයින් උදා කරගන්න පුළුවන් ප්‍රතිඵලය මොකද්ද? එයින් මට හොඳක් සිද්ධ වෙනවද නරකක් සිද්ධ වෙනවද? මම දුකින් මිදී නිදහස් වෙනවද නැද්ද? මම යථාර්ථය අවබෝධ කරගන්නවද නැද්ද? මම මේ භාවිතා කරන ධර්මය තුලින් මම චතුරාර්ය සත්‍ය අසක්කොට දැක ගන්න පුළුවන්ද නැද්ද? මම සමුදය නිරෝධ කරනවද නැද්ද? මා තුල ආර්ය අෂ්ටාංග මාර්ගය ක්‍රියාත්මක වෙනවද නැද්ද? මාතුළු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙනවද නැද්ද? මම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වෙනවද නැද්ද? මම සුවපත් වෙනවද නැද්ද? මේක තමා කරන්න ඕන ස්වයන් විවේචනයක්. ඒකයි තීරුම් ගන්න ඕන. ඒ සදා බුදුහාර බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙන අපිට. හොයන්න කියලා. හිමේ ධම්මා. අකුසලාද කුසලාද? ඉමේ ධම්මා සාවජ්ජාද අනවජ්ජාද? ඉමේ ධම්මා විඤ්ඤු ගරහිතාද? තමා තුළ විඥානය උපදිනවද? එහෙමත් නැත්නම් විඤ්ඤු පසත්ත ප්‍රඥාව උපදිනවද? මේ ධර්මයේ භාවිතා කිරීම නිසා මම දුකටපත් වෙනවද? එහෙමත් නැත්නම් මම මේ දුකින් මිදී නිදහස් වෙනවද? ඒකයි තේරුම් ගන්න ඕන. ඒක නිසා දැන් අපි මේ ක්‍රමවේදය දේශනා කරලා තියෙනවා. අර දහම් පාසලේ පළවෙනි පාඩමේ පටන් රාගය ද්වේෂය මෝහය පටන් අපි ක්‍රමානුකූලව ඒවල ඉඳලා ඉසෙඩ් දක්වා මෙහෙම විග්‍රහයක් කරලා තියෙනවා. තේරුම් ගන්න ඕනේ මේක එක දවසක් බණ අහලා කරගන්න පුළුවන් වැඩක් නෙමෙයි අද. මේක එක දිගට අහලා මෙන්න මේ ප්‍රතිපදාව තේරුම් ගන්න ඕන. සුනාත ධාරේත චරාත මේ පරියාප්ති ධර්මය ශ්‍රවණය කරගන්න ඕන. එතම ප්‍රතිපත්තිය පුරන්ට ඕන, මේ ධර්මයේ හැසිරෙන්න ඕන. එහෙමනම් එහි ප්‍රතිඵල උදා කරගන්න පුළුවන්. එහෙමනම් අර අපි කියපු විදිහට මෙන්න මේ සුත්තවත් අරිය ශාවකයෙකුට පුළුවන් වෙනවා මෙන්න මේ සතර කමඨහන් වැඩීම තුලින් සමුදය නිරෝධ කරනවා පසක් කොට අධ්‍යක් ගන්න පුළුවන් වෙනවා, චතුරාර්ය සත්‍ය පසක් කොට අධ්‍යක් ගන්න පුළුවන් වෙනවා, තමා තුළ මේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක වන ආකාරය පසක් කොට අධ්‍යක් ගන්න පුළුවන් වෙනවා, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙන ආකාරය පසක් කොට අධ්‍යක් ගන්න පුළුවන් වෙනවා, ඒ වගේම සෝතාපන්න ඵලයට පත්වීම තුළ තමා මගඵල ලැබුවා කියන එක පසක් කොට අධ්‍යක් ගන්න පුළුවන් වෙනවා, ඒ වගේම තමා තුළ નિરાයාසයෙන්ම මෙන්න මේ අරිය ධ්‍යානත් ක්‍රියාත්මක වෙනවා කියලා අධ්‍යක් ගන්න පුළුවන්. අන්න ඒ අරිය ධ්‍යානවල උපාදානය කරගන්නේ නැති වුණාට අන්න ඒ තුළ මෙන්න මේ નિરાමිස සුවයක් විඳින්න පුළුවන් කියන එකත් පසක් කොට අත්දක ගන්නවා. එහෙමනම් මේ සුතවත් අරිය ශාවකය පසක් කොට අත්දක ගන්නවා. තමා තුළ ප්‍රඥා විමුක්තියත් පූර්ණ වෙනවා. નિરાයාසයෙන්ම තමා තුළ අකුප්පා චේතෝ විමුක්තියත් පූර්ණය වෙනවා කියලා. හොඳයි අපි පින් අනුමෝදන් කරමු.
එත්තාවතා චම්මීහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මීහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මීහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, දැන් කවුරුත් කල්පනා කරගන්න තමුන්ගේ සිතේ උපදින බාල සමාගම හැවත් මේ රාග ද්වේෂ මෝහ සිතිවිලි සමාගමෙන් මිදී නිදහස් වෙලා තමුන්ගේම සිතේ උපදින සතන් සමාගම හැවත් මෙත්තා කරුණා මුදිතාව උපෙක්ඛා සුභ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යන සිතිවිලි ඇති කරගනිමි, සමුදය නිරෝධ කරගනිමි යන අදිෂ්ඨානෙන් කවුරුත් මේ ඉමිනා පුඤ්ඤ කම්මේන කියන ගාථාව කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. හොඳයි, හැම කෙනෙක්ම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. චතු අරිය සත්‍ය ධර්මයම පසක් කොට අධ්‍යක්ෂ ගණිත්වා.